අයිබන් රොඩේ එළිඳරන්න මොකද සන්ධ්‍යාවක් හරි අපි එහෙනම් අද ගිරම්කරණය පාඩම ආරම්භ කරමු ගිසතිය මදාද අපි ව්‍යාපාර අධ්‍යයනය කරා අද එහෙනම් අපි ගිනම්කරණය කොටස සාකච්ඡා කරමු අපි ගිසතියේ ආරම්භ කරා ගිනම්කරණ විෂය එහෙදි අපි ගිනම්කරණය කියන්නේ මොකක්ද නේද ගිනම්කරණයේ අරමුණ මොකක්ද තව ගිනම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද නේද පුතේ ඊට පස්සේ ගිනුම් කරන්නේ කොහොමද වර්ග වෙලා තියෙන්නේ නැත්නම් වර්ගීකරණය වෙලා තියෙන්නේ කොහොමද සහ ඒකේ තියෙන ක්‍රියාවලීන් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. එතකොට ඔය ක්‍රියාවලිය ගැන කතා කරාම අපට මේ අවුරුදු දෙකක කාලය තුල ඉගෙන ගන්න තියෙන්නේ ඔය කියන මූල්‍ය ගිනුම් කරන්නේ සහ කලමනාකරණ ගිනුම් කරන්නේට අදාළ ඔය ක්‍රියාවලිය සහ එහි යෙදවුම් නිමැවුම් සහ ඒකේ කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ටික නේද පුතේ අපි දැන් අපි ගත්තොත් එහෙම අපි ගත්තා ඒ ක්‍රියාවලියක යෙදවුම් තියෙනවා නේද යෙදවුම් තියෙනවා මේක ඊට පස්සේ ක්‍රියාවලියකට භාජනය වුණා ක්‍රියාවලියකට භාජනය වෙනවා හරිද පුතේ ඊපස්සේ මේකෙන් අපට නිමැවුමක් ලැබෙනවා නිමැවුම ලැබෙනවා ඔන්න ඔය සමස්ත ක්‍රියාවලිය තමයි मूल्य गिनुम करने सह मूल्य गिनुम करने सह कलमनाकरण गिनुम करने तुले सिद्धवे तर मेके मूल्य गिनुम करने ये दोंग बिनाय नहीं रे वक्त मांगे का चार्ट टेक की नतं सटाहन के पैनला दिल दिनों निबंधने मूल्य करने ये दोंग बिनाय क्रियावली बिनाय निम्न एवं बिना ये वाक्य में कलमनाकरण गिनुम करने ये दोंग बिनम ක්‍රියාවලිය මූල්‍ය ගිනුම් කරන්නේ වඩා ටිකක් වෙනවා ඒ වගේම නිමවුම් විතර අපට ලැබෙන දේවලුත් මූල්‍ය ගිනුම් කරන්නේත් එක්ක බලද්දී ටිකක් වෙනවා right එතකොට මෙන්න මේ මූල්‍ය සහ කලමනාකරණ ගිනුම් කරණය කියන කොටස් දෙක මොකක්ද උසස් පෙළදී හදාරන්න තියෙනවා මූලික වශයෙන්ම අපි 12 වසරේදී කතා කරන්නේ මේ මූල්‍ය ගිනුම් කරණය සම්බන්ධ තේරුණාද 12 වසරේදී අපි මූලික වශයෙන් කතා කරන්නේ මූල්‍ය ගිනුම් කරණය සම්බන්ධ ඒ වගේම තමයි පුතේ ගිනුම්කරණය කියන්නේ මොකක්ද ගිනුම්කරණය හඳුනා ගන්න අපි පදනම් කරගන්නේ මේ මූල්‍ය ගිනුම්කරණ තේරුණාද ගිනුම්කරණය ඔකටට හඳුන්වලා දෙන්න ගිනුම්කරණය ක්‍රියාවලිය හඳුනා ගන්න ගිනුම්කරණය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න අපි පදනම් කරගන්නේ මේ මූල්‍ය ගිනුම්කරණ හරිද ඒක තමයි අපි 12 වසරේදී සම්පූර්ණයෙන්ම යෙදව මේ ඉඳලා නිමයම දක්වාම අධ්‍යයනය කරා යදෝම් විදිහට අපට ගනුදෙනු සහ සිදුවීම් ගැන සාකච්ඡා කරනවා ක්‍රියාවලිය විදිහට මේවා හඳුනා ගැනීම වර්ග කිරීම මූලික පොත්වල සටහන් කිරීම ලෙජරේට පිටපත් කිරීම ඔය වගේ සියලු කර්ම ක්‍රියාවලිය පිළිබඳව අපි ඉගෙන ගන්නවා ඒ වගේ මේකෙන් ලැබෙන මූල්‍ය ප්‍රකාශන කියන නිමයම පිළිබඳවත් අපි මෙතෙන්දී ඉගෙන ගන්න. එහෙනම් පුතේ මූලික වශයෙන්ම ඔකට ගිනුම් කරණය කියන දේෙන් හඳුනගන්නේ අපි මූල්‍ය ගිනුම් කරණය. නමුත් ඒක තව ටිකක් ගැඹුරින් අපි අධ්‍යයනය කරද්දී තමයි මේ කලමනාකරණ ගිනුම් කරණය කියන කොටස අපට යොදා ගන්න සිදු වෙන්නේ. ඒතර මේක ගොඩක් කලකට අපට අධ්‍යයනය කරන්න ලැබෙන්නේ 13 වසරේදී. right මේ ටික අපට 12 සහ 13 කියන දෙකේදීම 12 සහ 13 කියන වසරවල් දෙකේදීම පන්ති දෙකේදීම සාකච්ඡා කරන්න තියෙනවා. කලමනාකරණ ගිනුම් කරණය කියන එක මූලික වශයෙන්ම පුතේ 13 වසරේ තමයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. right අපි උපාධි මට්ටමට ගියොත් එහෙම මූල්‍ය ගිනුම් කරණ නැත්නම් මූල්‍ය කලමනාකරණ උපාධිය කියලා වෙනම උපාධියක් තියෙනවා. කලමනාකරණ ගණකාධිකරණය කියලා වෙනම උපාධියක් තියෙනවා. එහෙම නැත්නම් වෙනම පාඨමාලා තියෙනවා. right ඒ කියන්නේ මේ දෙකම මහ විශාල පුළුල් විෂය පරාසයක්. ඒතර අපි A level මට්ටමේදී කරන්නේ කලමනාකරණ ගිනුම් කරණේ බොහොම මූලික මට්ටමේ කරුණු ටිකක් තමයි අපි සාකච්ඡා කරන්නේ. අපේ විෂය නිර්දේශ තුල වැඩිපුරම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මූල්‍ය ගිනුම් කරණය සම්බන්ධයි. හරිද පුතේ මම ඒක කොටින් දැනගන්න කිව්වේ මොකද ඔය කට්ටිය ඉගෙන ගන්නකොට දැනගන්න ඕනේ මොනවද මේ අපි ඉගෙන ගන්නේ අපිට මේක තව කොච්චරක් ඉගෙන ගන්න තියෙනවද අන්න ඒ ආදී වශයෙන් යෝ කර්ම ඔය කට්ටිය දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද පුතේ? right අපි එතනින් එහාට අද නිබන්ධනයක් පදනම් කරගෙන අපිට කතා කරන්න දිනුම් කරණය හඳුනා ගැනීමපත් හඳුනා ගැනීම යටතේ අපට සාකච්ඡා කරන්න තියෙන කරුණු ටික අපි අධ්‍යයනය කරන්න පටන් ගමු. මම ওই ගිය සතියේ
प्रवेश लागंट अवश्य हरिद मैपते गांड बल निबंधनी नत्र निबंधनी अभी नत्र गिरुम करण प्रभेद गणकरा सह कलमणाकरण गिनुम करणे सह मूल्य गिनुम करणे अत्र वेनसलियागत दरु कलमणाकरण गिनुम करणे सह मूल्य गिनुम करणे अत्र वेनस तमा मन मतक हटीर अपि अवसान वशेन लियागत्ते ने देक निबंधने नै मम सटहनक् विदिर दुन्ने एको कट्टियट हरिद राइट अपि गिनुम करण क्रियावलिय साकच्छा करला इवरला मूल्य गिनुम करणे सह कलमणाकरण गिनुम करणे अत्र व्यापार व्यापारिक पारिसरे मे गिनुम करण पारिसरे मेन मे कारण मुखादारो दी मे अपे व्यापार अभी गिनुम हदन व्यापार मुने अम्मो संविधानिक अभी गिनुम हदन वाणा मेवा पुरारहस्य अभी करा मेवा अभी समाज विनत् आयतने विनत् पार्श्वयान्य संबंधता गुणनगमीन पवत्वागनमीन तमा मे सीयलु कटेतु अभी सीधु करा राज्य आयतन व्यापार संबंध राज्य आयतन संबंध मूल्य आयतन संबंध इवागे व्यापार गिनुम करण कटेत मुनादी नीति मे तत्व मून दिन अपट हितु ओन ओन विधि गिनुम करण कटेत नीति मे वशे अपट नीति मे वशे अपट मगपे लो नीति मे वशे अपट करंट बेरदे वाले दीग दिन नीति मे वशे मे अभी कल युत वाल अपट संबंध मे विविध पार्श्व विविध आयतन विविध क्रियावली अपट मून दिंड सह संबंध मे गिनुम वटपिटाव अभी हंदुन गण दर्वो गिनुम करण परिसरय अद दिने दाला अद मातु कावलिया गिनुम करण परिसरय नेद परिसरय कीन पाठम अभी पुडिपंति लत्तिकन गण नेद हरि लिया गंड अभी एक पेलिया सटहन गमु गिनुम करण परिसरय कियन्ने मोकद्द कीन कारणाव लिया गमु व्यापारेक गिनुम करण क्रियावलियट व्यापारेक गिनुम करण क्रियावलियट बलपैम अतिकरण गिनुम करण क्रियावलियट बलपैम अतिकरण परिसरय ගිනුම්කරණ පරිසරය ලෙස හැඳින්වේ ගිනුම්කරණ පරිසරය ලෙස හැඳින්වේ ගිනුම්කරණ පරිසරය ලෙස හැඳින්වේ
ඔබ තමයි ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ. යටින් ස්ථාමාත්‍යක් දාලා ලියාගන්න. ස්ථාමාත්‍යක් දාලා ලියාගන්න. ගිණුම් කරන පරිසරයට ගිණුම් කරන පරිසරයට පහත පරිසර කොටස් අයත් වේ. පහත පරිසර කොටස් අයත් වේ. ගිණුම් කරන පරිසරයට පහත පරිසර කොටස් අයත් වේ. අපි මේක පළවෙනි පදයෙන් ලියගමු අංක දාලා පළවෙනි එක ලියගන්න දරුවෝ. ආර්ථික සහ දේශපාලන පරිසරය ආර්ථික හා දේශපාලන පරිසරය right දෙක දෙවෙනි පරිසරය ශිල්පීය සහ වෘත්තීය පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය ශිල්පීය සහ වෘත්තීය පරිසරය ඔය අපි පැහැදිලි කරන ඉදිරියේදී මම ඒවා නිබන්ධනේ දාලා තිනවා අපටම පැහැදිලි කරලා දෙනවා right තුන්වෙනි එක ලියා ගන්න දරුවෝ නෛතික පරිසරය නෛතික පරිසරය නෛතික පරිසරය හතරවෙනි එක ලියා ගන්න සමාජීය හා සංස්කෘතික පරිසරය සමාජීය හා සංස්කෘතික පරිසරය සමාජීය හා සංස්කෘතික පරිසරය පස්වෙනි එක තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය හරි එහෙනම් පුතේ අපි මේ කතා කරන ගිණුම් කරන පරිසරය මෙන්න මේ කියන පරිසර කොටස් වලින් සමන්විත වෙනවා හරිද පුතේ මොනවාද දේශපාල ආර්ථික සහ දේශපාලන පරිසරය ශිල්පීය සහ වෘත්තීය පරිසරය නෛතික පරිසරය සමාජීය හා සංස්කෘතික පරිසරය තාක්ෂණික පරිසරය හරිද එහෙනම් අපි මේ එකින් එකකින් බලමු මොනවාද මේ ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද ඒක කොහොමද ගිණුම් කරණයට බලපෑමක් කරන්නේ දෙවෙනි එක බලමු ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියන්නේ මොකක්ද නෛතික පරිසරය කියන්නේ මොකද්ද ඔය ආකාරයෙන් මේ එකින් එකක් පරිසර කොටස් සම්බන්ධයෙන් අපි ඉතින් මේ මෙතනින් ඉදිරියට සාකච්ඡා කරමු තේරුණාද right එහෙනම් ඉන්න බලන්න නිබන්ධනයේට නිබන්ධනය මම ඔය එක එකක් පැහැදිලි කිරීම කරලා තියෙනවා බලන්න නිබන්ධනය පළවෙනි එක මම කියලා තියෙනවා ආර්ථික සහ දේශපාලන පරිසරය මේ අපි එකට ගත්තේ right මොකද්ද ආර්ථික සහ දේශපාලන පරිසරයේ හැඳින්වීම කියලා තියෙන්නේ බලන්න කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ ආර්ථික සහ දේශපාලන පරිසරයේ ලෙස හැඳින්වේ ආර්ථික සහ දේශපාලන පරිසරය නේද පුතේ මේ ආර්ථිකය සහ දේශපාලනය කියන දේ මේ කොටටි වර්තමානයේදී ප්‍රවෘත්ති අහනවා නම් වැඩි ළමයි විදියට නේද කොටටිට දන්නවා මේ දෙක අතර කොච්චර බැඳීමක් තියෙනවද මේ දේශපාලනය කියන්නේ කවුද නේද දේශපාලනය කියන්නේ පුතේ රජයේ රට පාලනය කරන පාර්ලිමේන්තුවේ 225 දෙනා ඇතුළු කණ්ඩායම නේද දේශපාලනය අපේ රට පාලනය කරන නැත්නම් ව්‍යවස්ථාදායකයේ සිටින නැත්නම් පාර්ලිමේන්තුවේ සිටින මහජන ඡන්ද බලයෙන් පත් වෙලා ගිහිල්ලා ඉන්න පිරිසගේ හැසිරීම රටාව නැත්නම් උන්ගේ ක්‍රියාකලාපයන් තමයි අපි දේශපාලනය කියලා ගන්න. ආර්ථිකය කියන්නේ පුතේ ආර්ථිකය කියන්නේ මොකද්ද? අපේ රටේ නේද? සියලුම අපේ මේ දෛනික කටයුතු ගොඩනැගිලා තියෙන්නේ මොකක් මතද?
මේ ආර්ථිකය මත නේද එහෙනම් මේ ආර්ථික කටයුතු තීරණය වෙන්නේ ඒ රට පාලනය කරන මේ ආර්ථිකය පාලනය කරන දේශපාලනය තත්ත්වය මත නේද කවුද මේ දේශපාලනය සිටින්නේ නැත්නම් කවුද මේ දේශපාලන යටතේ වර්තමාන රජය රජය විදියට කටයුතු කරන දේශපාලන පක්ෂය පුද්ගලයා කවුද කියන මත තමයි රට ආර්ථිකය තීරණය වෙන්නේ නේද අපි වර්තමානයේ දකිනවනේ අපි ඔකට්ටිය දැන් වැඩිහිටි ළමයි විදියට ඔකට්ටිය දාන්ති දකින්න ඕනේ නේද රටේ යම් කිසි පිරිසක් රට පාලනය කරනවා ඒතර ඒ කට්ටියගේ පාලන කාලයේදී ආර්ථික යම් යම් වෙනස්කම් වලට භාජනය කරලා ඒ කට්ටිය ආර්ථිකය සහ දේශපාලනය කරගෙන යනවා හැබැයි එකපාර ওই රටේ දේශපාලනේ නැත්තම් එක පාලන පක්ෂයේ ඉන්න කට්ටියව පරද්දලා වෙන කට්ටියක් පාලන බලයට පත් වුනාම ඡන්දයෙන් මොකද වෙන්නේ අන්න ඒ කට්ටිය ඊට පස්සේ ඒ කට්ටියගේ ආර්ථික ප්‍රතිපත්තියක් තමයි රට තුළ ක්‍රියාත්මක කරන්නේ නේ මේ දේශපාලන ප්‍රතිපත්තිය තුළ කියලා තියෙන දේශපාලනය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුළ කියලා තිබ්බ ආර්ථික ප්‍රතිපත්තිය තමයි ඒ අලුතෙන් පත්වන දේශපාලන පක්ෂය ඇතුළු රජයේ සිදු කරන්නේ තේරුණා එතකොට මේ ආර්ථික තත්ත්වයන් දේශපාලන වෙනස් වීම එක්ක නිරන්තරයෙන් වෙනස් එතකොට පුතේ අපි මේ ආර්ථිකය තුළ සිටින ව්‍යාපාරවල ගිණුම් අපි සකස් කරන්නේ අපි ව්‍යාපාරවල තොරතුරු හල්මැටි පාර්ශවයන්ට ලබා දෙන නිසා එම ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන්නේ මේ පුතේ ආර්ථිකය තුළ. එතකොට මේ දේශපාලන වෙනස් වීමුත් එක්ක මේකට කියන දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක අපේ ආර්ථිකයට යම්නම් වෙනස්කම් කරනවා. උදාහරණ මොනවද? අපට ඔය බලන්න මම දාලා දෙනවා. උදාහරණ මොනවද? බදු ප්‍රතිපත්තිය වෙනස් කරනවා. නේද? බදු ප්‍රතිපත්තිය වෙනස් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහම මෑත කාලයේදී නේද? සීනි වලට එකපාර බදු නිදහස් කරනවා. නේ? ආය බදු දාන. නේද? ඊට පස්සේ අර මේ මෑතකදී සිදුනේ තමයි විදේශ රටවලින් ආනයනය කරන භාණ්ඩ වලට 100%ක තැන්පතුවක් නියම කරනවා. ඒවා කවුද කරන්නේ? ඒවා දේශපාලන තීරණ මත ගන්න ඒකට කිය දේශපාලන වශයෙන් තීරණ ගන්නකොට ඒවා කෙලින්ම ආර්ථිකමය වශයෙන් බලපෑමක් කරනවා තේරුණාද ආ එහෙනම් මේ විචල්්‍ය මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන විචල්්‍යයන් මොනවද කියලා බැලුවොත් ඔකට්ටිට ඒක වඩාත් හොඳින් පැහැදිලි වෙනවා හරිද රයිට් බලන්න ඒකේ තියෙන විචල්්‍යයන් මොනවද කියලා බදු ප්‍රතිපත්තිය තියෙන විනිමය අනුපාත තියෙන ආයේ මොනවද තියෙන්නේ මිල මට්ටම් තියෙන ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති තියෙන නේද ඊට අමතරව වෙළඳපොළ තත්ත්වයන් තියෙනවා ඔය එක එකක් අපි සාකච්ඡා කරමු හරිද වෙළඳපොළ තත්ත්වයන් තියෙනවා මොකද්ද මේ මදු ප්‍රතිපත්තිය කියන්නේ මේව ඔකට්ටියට මේ වෙනම මාතෘකා විදිහට ව්‍යාපාර අධ්‍යයනයේදී අපට සාකච්ඡා කරන්න තියෙනවා නේද ඒකයි මම කිව්වේ මේ අපි මේ කොමස් වල විෂයන්ත උන තෝරගන්නකොට මේ ව්‍යාපාර අධ්‍යයනය ආර්ථික විද්‍යාව ගිනුම් කරණය කියන විෂයන් තුන තෝරගැනීමේ වාසිය ඔක තමයි මේ අපි එක විෂයක කතා කරන විෂය කරුණු එහෙම් පිටින්ම අනිත් විෂයේ පාඩමක කොටසක් වෙනවා ඒ පාඩමේ කොටසක් අපේ විෂයේත් එහෙම් පිටින්ම පාඩමක කොටසක් වෙනවා හරිද සොරි හරි එතකොට බදු ප්‍රතිපත්තිය විනිමය අනුපාත ප්‍රතිපත්තිය මිල මට්ටම් රාජ්‍ය ප්‍රතිපත්තිය තේරුණාද ඔන්න ඔය කියන කාරණා තමයි මේ ආර්ථික සහ දේශපාලන පරිසරයට අයත් වෙන්නේ මම සරලවම කිව්වොත් එම බදු ප්‍රතිපත්තිය කියන්නේ පුතේ ඔකට ඔන්න ඔතනින් ඉස්සරහින් සටහනක් දාගන්න පුළුවන් බදු ප්‍රතිපත්තිය කියන්නේ ඒ රටේ රජය විසින් අය කරන බදු සම්බන්ධයේ ඇති කරගන්නා ක්‍රියාමාර්ග තේරුණාද ඇතම් අවස්ථාවලදී රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කරනවා. ඒ කියන්නේ බදු අනුපාත අඩු කරනවා. right? රජයට වැඩි ආදායමක් අවශ්‍ය කාලයක් වෙනකොට බදු ප්‍රතිපත්තිය වැඩි කරනවා. බදු අනුපාත වැඩි කරනවා. right? ඔක කාලයක් පුද්ගලයන්ගේ ආදායම මත බදු අය කරන එක තියෙනවා. ඊට පස්සේ ඔකට යහලති වැට් කියලා බදු වර්ගයක් තියෙනවා. ඔකටිට උසස් පෙළ ගිණුම් කරන්නේ අපිට සාකච්ඡා කරන්න දෙනවා. වැට් බදු කොහොමද අපි ගිණුම් ගත කරන්න කියලා. ඔකට සමහර විට භාණ්ඩයක් විනදී ගන්න ගියාට පස්සේ ඒකේ රිසිට් එකේ තියෙනවා වැට් එක වැට් කියලා තියෙනවා ඊට පස්සේ ජාතිය ගොඩනැගීමේ බද්ද කියලා තියෙනවා නේද
මෙහෙම තියෙනවා වැට් කියලා බද්දක් දැකලා තියෝ කට්ටි වැට් කියලා ඔය කට්ටිය බිල් එකේ වැට් කියලා බදු එක දුන්නා ඊට පස්සේ නැෂනල් බිල්ඩින් ටැක්ස් NBT ජාතිය ගොඩනැගීමේ බද්ද NBT කියලා ගන්න බද්ද ඔය විදිහට එක එක බදු වර්ග හඳුන්වලා දෙනවා රයිට් ඔන්නෝ ක්‍රියාත්මක වෙන්නේ ඔය රජයේ බදු ප්‍රතිපත්තිය මත එතකොට බදු ප්‍රතිපත්තිය අයත් වෙන්නේ මේ ආර්ථික සහ දේශපාලන පරිසරයට අපිට මේ වැට් කියන බදු ප්‍රතිපත්ති නැත්නම් වැට් කියන බද්ද සම්බන්ධයෙන් අපිට ගිණුම් හදන්න තියෙනවා ඉදිරියේදී අපිට ගිණුම් කරණය තුළ අපිට ගිණුම් හදන්න තියෙනවා මේ වැට් කියන බදු සම්බන්ධයෙන් එතකොට එහෙන් බලන්න ඒව තමයි අපිට මේ දේශපාලන සහ ආර්ථික පරිසරයේ ලැබෙන්නේ තේරුණාද හරි ඒ හින්දා මේ වැට් කියන එක අපේ මේ බදු ප්‍රතිපත්ති යටතේ අපේ උසස් පෙළ මට්ටමේදී අපිට හදන්න තියෙන බදු වර්ගය. ඊට පස්සේ මේ තමතරව අපිට තියෙන බදු වර්ගයක් තමයි ආදායම් බදු. ආදායම් බදු. සමාගමක ආදායම් බදු. නේද? සමාගම් වල ආදායම් බදු. ඒක අපිට ඔක්කොම මේ උසස් පෙළ ගිණුම් කරණේදී ඉගෙන ගන්න තියෙන දේවල්. අපේ සියල්ලක්ම ඔකට්ටියට උගන්වනවා. රයිට් කොහොමද වැට් එකත් එක්ක අපි ගණන් හදන්නේ? කොහොමද ඒවා අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කරන්නේ? රයිට්? කොහොමද සමාගමක ආදායම් බදු අපි ගණනය කරන්නේ? ආදායම් මත කොහොමද අපි මේ බද්ද ගිණුම් ගත කරන්නේ? තේරෙනවද? ඔන්න ඔය කියන කාරණා සියල්ලක්ම අපිට ගිණුම් කරණය තුළදී මේ උසස් පෙළ මට්ටමේදී අපිට සාකච්ඡා කරන්න තියෙනවා. රයිට්? මම මේ පාඩම කරන අතරතුරේ ඔකට ඔලුවට දාන්නේ මේ වගේ දේවල් අපිට තියෙනවා කියන කාරණා. රයිට්? ඊට පස්සේ අපි ගත්තොත් එimhe විනිමය අනුපාත. මොනවද පුතේ විනිමය අනුපාතය කියලා කියන්නේ? නේද ඔකට අහලා ති ප්‍රවෘත්ති වලට කියනවා නේද ශ්‍රී ලංකාවේ විනිමය අරබුදයක් තියෙනවා නේද ඔය දේශපාලන වේදිකාවල කියන්නේ දේශපාලඥයෝ නේද අපේ රටේ ඩොලර් නෑ කියලා කියනවා අපිට ඩොලර් නෑ අපිට ඩොලර් රිගයක් තියෙනවා කියලා ඩොලර් කියන්නේ මොනවද පුතේ ඩොලර් කියන්නේ අපේ රටේ මුදල් ඒකකයක් නෙවෙයිනේ එහෙනම් ඩොලර් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ඒකකයක් සහ ලෝකයේ විදේශ වෙළඳාමේදී එහෙම නැත්නම් ආනයන අපනයන වෙළඳාමේදී භාවිතා කරන ජාත්‍යන්තර මුදල් ඒකකයක් තමයි ඇමරිකානු ඩොලරය කියලා කියන්නේ. ඔය ඩොලර් ඩොලර් කියලා කියන්නේ මොනවද? ඇමරිකානු ඩොලරය. රයිට් ඩොලර් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත් ඩොලර් පාවිච්චි කරනවා. හැබැයි ජාත්‍යන්තර වෙළඳාමේදී අපි භාවිතා කරන්නේ ඇමරිකානු ඩොලරය. රයිට්? එතකොට විනිමය අනුපාත කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. රයිට් මම මේ ටික මකන්නව කට ලියාගෙන තියෙන ඉන්නා විනිමය අනුපාතයක් කියලා කියන්නේ පුතේ අපේ රටේ මුදල් ඒකකයක් එහෙම නැත්නම් වෙනත් රටක මුදල් ඒකකයක් තමයි අපේ රටේ මුදල් ඒකකයක් හුවමාරු වන අනුපාතය රයිට් ඒ කියන්නේ පුතේ ඩොලර් එකක් ගන්නට අපි රුපියල් වර්තමාන වෙනකොට 205ක් විතර ගෙවන්න ඩොලර් එකක් ගන්නට අපි රුපියල් 205ක් ගෙවන්න. තේරුණාද? දැන් ඔය කියන්නේ එතකොට ලෝක වෙළඳ පොලේ බොරටෙල් බැරලයක් ඩොලර් 60යි කියන නේද? ඩොලර් 60යි කියන. එහෙනම් පුතේ අපි බොරටෙල් බැරල් එකක් ගන්නවා නම් අපේ රුපියල් වලින් අපි ගෙවන්න ඕනේ කොච්චරද පුතේ? 205 වැඩි කිරීම 60. මම සරල උදාහරණයකට කිව්වේ. 205 වැඩි කිරීම 60. එහෙනම් අපේ වර්තමාන අපේ මුදලින් කීයක් වෙනවද ඩොලර් බොරතල් බැරලයක් රුපියල් 12,300ක් විතර වෙනවා සරල වශයෙන් හරි අන්න ඒක තමයි විනිමය අනුපාතය කියන්නේ මෙන්න මේකට අපේ රටේ සහ විදේශ විනිමය මේ විදේශ රටක මුදල් ඒකකයක් හුවමාරු වන අනුපාතය රයිට් එතන ඔකට පත්‍රයක් ගත්තොත් නැත්නම් රූපවාහිනී ප්‍රවෘත්ති බලනකොට මේ විනිමය අනුපාතය ප්‍රකාශ කරනවා ගොඩක් වෙලාවට රයිට් සහ ඔකට නැත්නම් ඕනම බැංකුවකට ගියොත් එහෙම බැංකුවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා අද දවසේ විනිමය අනුපාතය මෙහෙමයි කියලා. ඇමරිකානු ඩොලරයට රුපියල් කීයද? ස්ටර්ලින් පවුම් එකට රුපියල් කීයද? ඊට පස්සේ ඩිනාර් එකට රුපියල් කීයද? නේද? මැද පෙරදිග රටවල් වල පාවිච්චි කරන ඩිනාර් කියලා මුදල් ඒකකයක් නේද? ඊට පස්සේ දකුණු කොරියාවේ උතුරු කොරියාවේ මුදල් ඒකක වලට ලංකාවේ රුපියල් කොච්චරද? අන්න ඒවා විනිමය අනුපාත කියලා මේවා බෝඩ් වල ගහලා පෙන්නලා තියෙනවා. එතකොට පුතේ අපට මේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් ගිණුම් තියන්න එනවා. හරිද? එහෙම ගණන් මම හදලා පෙන්නන්නම්. රයිට්? ඒ කියන්නේ මේ සම්පූර්ණ අපට ඩොලර් වලින් ගණන් හදන්න දෙන්නේ නැහැ. අපි ගණන් හදන්නේ රුපියල් වලින්. හැබැයි පුතේ සමහර
ගනුදෙනු අපට දෙනවා මේ වගේ මේ අපි දැන් බඩු වෙළඳ ව්‍යාපාරයක් කියලා හිතන්නකො අපි ලංකාවෙනුත් බඩු නිෂ්පාදකයන්ගෙන් බඩු අරගෙන විකුණනවා විදේශ රටවලුනුත් බඩු ගෙනල්ලා විකුණනවා ඇඳුම් කියලා හිතන්නකො නේද අපි ඇඳුම් ලංකාවේ ගාමන් ෆැක්ටරිවලුනුත් මිලදී අරගෙන විකුණනවා ඒ වගේම ඩුබායි වලුනුත් අපි කියනවා හිතන්න ඒක ඩුබායි වලින් කියනවනම් අපට ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් නේද ඩුබායි වලින් කියනවනම් අපට ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් එතකොට ඒකෙන් ඩුබායි වලින් අපට ඇඳුම් ගේන්න යන වියදම අපිට සමහරට ගාණු තුල දෙන්න පුළුවන් ඩොලර් 100යි කොහොම කියලා. ඒකල අපිට ගාණු තුල හැබැයි නිශ්චිත විනිමය අනුපාතයක් දෙනවා. රුපියලකට රුපියල් 100ක් වගේ නිශ්චිත විනිමය අනුපාතයක් දෙනවා අපිට ගාණු තුල. එතකොට මේ ඩොලර් 100යි කියන එක අපි හදන්නේ ගාණ හදන්නේ රුපියල් වලින්නේ. ඒ හින්දා මේ ඩොලර් 100යි කියන එක අපි රුපියල් වලට පරිවර්තනය කරලා ගන්න ඕනේ. එහෙනම් ඩොලර් 100යි කියන්නේ කීයද? රුපියල් වලින් ගන්නවා නම් 10000යි. එතකොට අපි ඒකට වටිනාකමට අපේ ගිරුම් වලට දාගන්න ඕනේ රුපියල් 10000යි කියලා. තේරුණාද? එහෙනම් පුතේ බලන්න මේ ඩොලර් එ නැත්තම් විනිමය අනුපාත කියන එකත් අපේ ගිණුම් කරණයට අපේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපානවා. ඒ කියන්නේ අපි ගිණුම් කරන පරිසරය කියලා හඳුනගත්තා. තේරුණාද? දැන් කොහොමද ගිණුම් මේ විනිමය අනුපාත අපේ ගිණුම් කරණයට බලපාන්නේ? නේද? එතකොට අපි මූල්‍ය ඒකකත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. නේද? මූල්‍ය ඒකකත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට අපි ගිණුම් ඉදිරිපත් කරන්න ඕනේ රුපියල් වලින්. රයිට් අපි ඩොලර් වලින් බාණ්ඩ ගන්නවට අපි ගිණුම් ඉදිරිපත් කරන්න ඕනේ රුපියල් වලින්. එතකොට අපිට විනිමය අනුපාත කියන දේත් අපේ ගිණුම් වලට බලපෑමක් කරනවා. තේරුණාද? ඒ හින්දා තමයි අපි ඒක අපේ ගිණුම් කරන පරිසරයේ විචල්‍යයක් විදිහට අපි සැලකිල්ලට ගන්න. ගිණුම් කරන පරිසරය තුළ තියෙන ආර්ථික සහ දේශපාලන පරිසරයේ විචල්‍යයක් විදිහට අපි සැලකිල්ලට ගන්න. තේරුණාද ළමයි? ඒතොර මේවා දැන් මම මේ පැහැදිලි කරන්නේ මේවා ගැන වාට බරපතල විදිහට අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ විනිමය අනුපාතයෙන් මොකද්ද වෙන්නේ නේද? කොහොමද ඒක අපේ ගිණුම් කරණයට බලපාන්නේ කියලා. රයිට්? ඒතර විනිමය අනුපාතයෙන් අපි බිස්නස් ස්ටඩිස් වල එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය තුල විතර වඩා පුළුල් ලෙස සාකච්ඡා කරනවා. මොකද අපට ඒකේ පාඩමක් තියෙනවා විදේශ වෙළඳාම් කියලා. රයිට්? ඒ වගේම අපට ව්‍යාපාරක පරිසරය කියලත් පාඩමක් තියෙනවා. ඒතර ඔය දැන් දෙකේදීම අපට මේ විනිමය අනුපාත සම්බන්ධයෙන් බොහොම පුළුල් ලෙස සාකච්ඡා කරන්න තියෙනවා. නේද? දැන් තේරෙනවද ඔය කට්ටියට මේ විෂයන් තුන තෝර ගැනීම කොච්චර සමබරද කියලා. නේද? අධ්‍යයනය කරගෙන යනකොට. රයිට්? එහිඳ මේකට එක්කෝ වෙන ඉස්ටැක් හරි ආයිටි හරි මොකක් හරි වෙන එකක් තෝරගත්ත නම් එහෙම නිකන් මේ තුන් මේ විෂයන් තුන යන්නේ තුන් පැත්තකට පුතේ එතකොට. නේද? දැන් හිතන්නකෝ ඔයා එක්කෙනෙක් තෝරගන්නවා accounts. තව එක්කෙනෙක් තෝරගන්නවා BS. හරිද? තව එක්කෙනෙක් account තෝරගන්නවා. अब तवे तौर व्यापार व्यापार कर ఐటి తోడు වෙනවා అకౌంట్స్ తోడు නැහැ දැන් මේ තුන් දෙනා විෂය පරාසයන් තුනක් එනකොට ළමයාට කවර් කරගන්න තියෙන ප්‍රමාණය වැඩි හැබැයි මේ විෂයන් තුන නේද මෙහෙම ගිහිල්ලා බොම එකට යන්නේ විෂයන් තුන ළමයාට කවර් කරගන්න ලේසි රයිට් ඒක අපි අර ආරම්භක සම්බන්ධනේ කියලා දුන්නේ කල්පනා කරලා පොඩ්ඩක් අපට අවස්ථාව දීලා තියෙන්න පුළුවන් මේවා තෝරගන්න බට් නමුත් අපේ ගමන අපි සාර්ථක යන්න නම් මෙන්න choice තුන. right? එහෙනම් ඒ කියන්නේ ඔකට යාළුවෝ හරි සාම දෙගිරියාවෙන් ඉන්නව නම් මොනවද කරන්නේ idea එකක් නැහැ කියලා ඔන්න යාළුවන්ට කියන්න මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම අපිට සර් උදාහරණ තරම් පෙන්නව මේ පාඩමේ තියෙන මාතෘකා අනිත් පා විෂය කොටස සාකච්ඡා කරනවා. ඉතින් ඒ හින්දා එහෙම ලේසියෙන් එතකොට අපට නේද? එතකොට ඔයා ව්‍යාපාර අධ්‍යයනයට හොඳට පාඩම් කරලා තිබ්බොත් ඒ දැනුම icon වලට යොදා ගන්න පුළුවන්. icon වල හොඳට කියලා දෙනවා මුදල් බැංකුව, මුදල් සැපයුම, තේරුණාද? ඒ සියල්ලම icon වල හොඳටම කියලා දෙනවා. එතකොට මේ දැනුම ඔයාලට කෙලිම ව්‍යාපාර අධ්‍යයනයට යොදා ගන්න පුළුවන්. ව්‍යාපාර අධ්‍යයනයේ තියලා පුතේ මුදල් සහ බැංකුව කියලා වෙනව පාට. හරිද? icon වල පුතේ මුදල් සහ බැංකුව කියන වට අදාළ කොටස් පාඩම් කොටස් තියෙනවා. ඒතර මේ ඔක්කොම එකට යන්නේ. එතකොට ඔයාලට කියන්න බෑ paper එක බලන එකට කියන්න බෑ ඔයා මේ icon වල දැනුමෙන් BS ලියන්න බෑ BS වල දැනුමෙන් icon ලියන්න බෑ එහෙම කියන්නේ තේරෙනවද ඔය දැනුම ඔක්කොම ඔයාගේ ඔළුවේ තියෙන
ඒව සංකලනය කරලා අවස්ථානුකූලව තමන්ගේ දැනුම යොදාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. රයිට්. හරි. අපි ඊට පස්සේ ගත්තොත් එහෙම මිල මට්ටම්. මොනවද පුතේ මිල මට්ටම් කියන්නේ? මිල මට්ටම් ඉතින් මේ දවස්වල හොඳම මාතෘකාව නේද? මොකද උනේ මිල මට්ටම්? මිල මට්ටම් මොකද උනේ? අපි උදාහරණ දෙකම සහල්. ඕකත් ටිකේ පැත්තේ නේද? සහල්. රයිට්. අඟුරු කරන කට්ටියනේ. මේ පැත්තේ නම් නෑ ඉතින් අපට ගොඩක් නේ ඔහත් පැත්තේ නම් ඇති වීර් සහල් කිසිම හිගයක් නැතුව නේද බොහොම ස්වයන් පෝෂිතව ඇතිනේ එහෙම නේද ආ ඔව් එහෙනම් ඔය පැත්තේ නේද පුතේ තියෙන දකුණු ආසියාවේ ලොකුම වීගබඩා ඈ හන්ති ගදුල් එහෙම එකක් අහලා තියෙනවද चामे का दुआ हालती है ना तकुन वहाँ से आवे लोकुम वी का बड़ा है देंगे का सक्रिय ना है मांगे था नहीं वह हाथ लगा रहे में हाथे यार पैतर यार ना तंग वील गमु पैतर है ना पार आई ने तीन वाले ने लोकु वर वी का बड़ा है ऐ हंसी का ओ सर तीन सर व्यापक ओ सर औगलिक व्यापारे आदाय එතකොට අපිට අදිනාට තෝගාගේ කරන්න. දැන් හිතන්නකො ඔකට එක උදාහරණයක් විතර ගත්තොත් එහෙම මේ මීට අනුපාතව මේ v වල මිලක් තීරණය වෙනවනේ. නේද? v වල මිලක් මේත් එක්කම තීරණය වෙනවනේ. නේද? සමහරක හාල් 60ට දෙනකොට v වලට ඔකට දෙන්න ඇත්ත රුපියල් 35ක් වගේ මිලක් නේ. හාල් 65ට යනකොට ඔකට දෙන්න ඇති 40ක් වගේ මිලක්. නේද පුතේ? ඊට පස්සේ දෙන්න ඇති 75ක් යනකොට 50ක් වගේ මිලක්. මේක 85ක් විතර යනකොට මේකේ 65ක් වගේ මිලක් දෙන්නේ නේද දැන් මේ හරියට යනකොට මම හිතන්නේ v වලට 70ක් ඔය වගේ මිලක් ඇති right මම දන්නේ නැහැ හරියට එතකොට දැන් හිතන්න ඔකට එක ගෙදර v මොන වගේද මනින්නේ බුසල් වලින්නේ v බුසල් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ 100ක් තියෙනවා එතකොට පුතේ ඒකේ වටිනාකම දැන් v බුසලක් 35 ගානේ ගත්තොත් දැන් වටිනාකම කීයක් වෙනවද 35000ක් වෙනවනේ right a b c යම a බුසල් 100 යම ඔයා රුපියල් 40 මිල ගන්න බැලුවොත් එහෙම ඔයා ළඟ තියෙන කොච්චරද තෝගාද පුතේ 40000ක තෝගා ඔය 100 යම පුතේ රුපියල් 70000 ගන්න බැ 70000 ගන්න බැලුවොත් ඔයා ළඟ තියෙන රුපියල් 70000ක b තෝගා මේ කියන්නේ මොකද්ද පුතේ තෝගය ව්‍යාපාරයකත් එහෙම ව්‍යාපාරයක හිටන්නකො මෙයා හාල් බාගෙන තිනවා लाभ
එහෙනම් පුතේ ගිනුම් කරණයත් ගිනුම් කරණේ ක්‍රියාවලිය තුල අපි කටයුතු කරද්දී ඔය කියන මිල මට්ටම් ඍජු වශයෙන්ම අපට වැදගත් වෙනවා නේද එතකොට අපි දැනගන්න ඕනේ ව්‍යාපාරය තුර තීරණ ගන්නකොට කලමනාකරුවන්ට තොරතුරු දෙන්න මෙන්න අපි මේ හාල් තුගේ අරන් තියෙන 100 ගානේ මේ 85 ගානේ රයිට් ගණුම් මිල තියෙන අපට 85 ගානේ අපි විකුණලා තියෙන්නේ 95 ගානේ නේද ඒක නම් ඒකට අදාළ ලාභය අපි හොයලා කලමනාකරුවන්ට පෙන්නන්න තේරුණාද එහෙනම් මේ කියන මිල මට්ටම් කෙලින්ම අපේ ගිනුම් කරන ක්‍රියාවලියට බලපාන ඒකයි අපි මේක ගිනුම් කරන පරිසරයේ විචල්‍යයක් විදිහට හඳුනගන්නේ ආ ඒතර මේක මිල මට්ටම ඇයි අපි දේශපාලන සහ ආර්ථික පරිසරයේ විචල්‍යයක් විදිහට හඳුනගන්නේ කවුද පුතේ මේ මිල මට්ටම් උඩ උස් පහත් වෙන්න වග කියන්නේ මිල මට්ටම් වැඩි වෙන්න හෝ මිල මට්ටම් අඩු කරන්න කවුද තීරණ ගන්නේ दिगट नैतने නේද දැන් 120යි 130යි ඔහොම යනවා කියන්නකො දැන් ඔන්න මිල යනකොට ඉතින් අපි බඩු විකුණන්න ගන්නත් ඕනේ අපි හාල් කිලෝ 100ක් ගන්නවා මං kg කියලා ගන්න හාල් කිලෝ 100ක් ගන්නවා පුතේ 120 ගන්න ගන්න දැන් නෑ නේද වෙලෙන්දා මේ ලොරි වලින් ගෙනල්ලා දාන්නේ වැඩි මිලටනේ ඉතින් හාල් කිලෝ 100ක් ගන්නවා 120 ගන්න ඔන්න අද ගත්තා දැන් රජයේ තීරණය කරනවා හරියන්නේ නෑ යනකොට නේද ලබන අවුරුද්දේ හට අපේ ඡන්දෙකුත් තියෙනවා මෙහෙම ගියොත් අපේ ඡන්දෙත් නැති වෙනවා නේද නැත්තම් එහෙම රජය කියනවා මිනිස්සු දැන් උද්ඝෝෂණය කරනවා හැමතරමනේ බඩු මිල වැඩි අපේ ජීවත් වෙන්න විදියක් නැහැ කියලා උද්ඝෝෂණය කරනවා රජය මොකද්ද කරන්නේ අනේ අප්පෝ අද රෑ 12 පිට සහල් සදා පාලන මිලක් පනවනවා රුපියල් 90ක ඔන්න ගහව රජය ගැසට් එක දේශපාලන තීරණයක් නේද දේශපාලන තීරණයක් දැන් ඔකට හොඳම උදාහරණ මේවා මම ඒක කියන්නේ මේවා පුතේ බොහොම මේ ප්‍රායෝගික විෂයක්. හරිද? එහෙම නැත්නම් මේ නිකන් සුරංගනා ලෝකමමන එහෙම නිකන් ඔකට්ටිට අර මේ මුකුත් නැති මේ කතා බහෙන් විතරක් උගන්නන විෂයක් නෙමෙයි. මේවා සැබෑ ලෝකේ තියෙන දේ. හාල් මිල 120 ගියා. මිනිසුන්ගේ ජීවත් වෙන්න බෑ. රජයේ කෙලිම පනවනවා. හාල් කිලෝ එකක් විකුණන්න පුළුවන් නේ රුපියල් 90ට. ඊට වඩා විකුණා උන්ට තහනම්. මොකද වෙන්නේ පුතා? මෙයා මේ රුපියල් 120ට ගත්ත හාල් කිලෝ එක විකුණන්න වෙනවා හාල් කිලෝ 100ම කීයටද පුතේ රුපියල් 90 ගානේ විකුණන්න ලාභද පාඩුද වැඩි පාඩුයි රයිට් ලාභද පාඩුද පාඩුයි එතකොට අපි මේ පාඩුව ගණනය කරලා පෙන්වන්න ඕනේ කලමනාකරුට පෙන්වන්න ඕනේ අයිතිකරුට පෙන්වන්න ඕනේ මෙන්න මොකද හේතුවට දාන්නේ රජයේ ආර්ථික තීරණ රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් නිසා අපිට මෙන්න හාල් කිලෝ එකකින් මෙච්චරක් පාඩු වුණා එවනිසා අපි විකුණන්න තිබ්බ හාල් කිලෝ 100ෙන් අපිට මෙන්න ප්‍රමාණයක් අලාභ වුණා කියලා අපි කලමනාකරුවන්ට තොරතුරු සපයන්න ඕනේ. ඇයි? අපේ ඩියුටි එක තමයි මොකද්ද? මේ තොරතුරු ව්‍යාපාරයේ තියෙන මූල්‍යමය තොරතුරු ටික ඇල්මැති පාර්ශවයන්ට දක්වන එක. අයිතිකරුට දන්වන්න ඕනේ. කලමනාකරුවන්ට දන්වන්න ඕනේ. නේද? ඒ අදාළ තොරතුරු අදාළ අවශ්‍ය පාර්ශවයන්ට දෙනුම් දෙන්න. එහෙනම් බලන්න ඔන්න මිල මට්ටම් අපේ ගිනුම් කරණයට කෙලින්ම බලන්න. आर्थिक देशपालन उदाहरण उदाहरण प्रश्न प्रश्न मिलमट्टांगुल බලපාන්නේ කියලා ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඔකට එකේ හිතේ අයිඩියා එක තියෙන්න ඕනේ මෙන්න මේකයි වෙන්නේ. රයිට් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අහන්නත් පුළුවන් ඔකට කියන්නේ. වෙන වෙන සබ්ජෙක්ට් එකක් කරන යාළුවෙක් අහන්නත් පුළුවන් මේ මොකක්ද අනේ ওই මිල මට්ටම් කියන්නේ වැඩි වෙනවා කියනවා අඩු වෙනවා කියනවා. ඉතින් ඕවා මොහොමද බලපාන්න. අන්න ඔකට ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනයේ ගිනුම් කරන ආධාරණ දරුව විදිහට ඔයා දැනගන්න. නේද? දැන් ලංකාවේ බෙලඳැමති කවුද? බන්දුල ගුණවර්ධන
කවුද මේ බන්දුල ගුණවර්ධන කියන්නේ? මීට දශකයකට එහෙම නැත්නම් අවුරුදු 10කටත් වැඩි. නැත්නම් එයා දේශපාලනයට ඇවිල්ලා අවුරුදු බර ගණනක් කරනවානේ. දේශපාලනයට එන්න කලින් කවුද බන්දුල ගුණවර්ධන කියන්නේ පුතේ? දන්නවද? බන්දුල ගුණවර්ධන කියන්නේ පුතේ ලංකාවේ හිටපු ප්‍රවීණතම ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. राइट बंदर गुणवर्धन क्या ने लंका वे हिन्न हिटपु प्रवीण नम आर्थिक विद्या गुरु ने ए ट्यूशन पांती करा लाने तंगे ट्यूशन पांती की रीमतुलिंग लबित जनाप्रियत्य ते कतमा या देशपाल ने टेन राइट या देशपाल ने टेन वोटा पांती हेमन अतरक या अवसाना उरुद्दे पांती कर को अवसाना उरुद्दे पांती कोतला तीन कोई लंका वे वैडिम පිරිසක් ගුවස්තව රැස් කරන්න පුළුවන් වැඩිම පිරිසක් රැස් කරන්න පුළුවන් තැන තමයි කොහෙද සුගතදාස ගුවස්ත ක්‍රීඩාංගය අයි බන්දුල ගුණවර්ධන සර් අන්තිවර පන්ති කරලා තියෙන අන්න එතන ළමයි මම හිතන්නේ 10000ක් වගේ දාන්න පුළුවන් ගුවස්ත ක්‍රීඩාංගණයට සුගතදාස රයිට් එතකොට එතන තමයි යා උගන්න එයා උගන්න මේ මොනවද පුතේ ඔය මිල මට්ටම් ගැන උගන්නවලු නේ රජයත් පීරණ ගන්නකොට කොහමද ඒවා මිනිස්සුන්ට බලපාන්නේ කියලා තමයි ළමයි උගන්වන්නේ. මේ අවුරුදු ගානක් උගන්වන අවුරුදු 20ක් 30ක් උගන්වලා තියෙනවා. ඒ වගේම දැන් දේශපාලනයට ඇවිල්ලා තව අවුරුදු 30ක් විතර යනවා. එතකොට දැන් එයා මොකද කරන්නේ? දැන් මේ දේශපාලන තීන්දුව තීරණ ගන්න තැන්වල තමයි එයා ඉන්නේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් එයාට අර උගන්වපු ආර්ථික විද්‍යාව නේ මිල මට්ටම් වැඩි වුණාම මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒක ඔක්කොම අමතක. නමුත් දැන් ඔය කට්ටිය දැන් ඉගෙන ගන්නවා. ඔය කට්ටියත් ඉගෙන ගන්නවා. මිල මට්ටම් වැඩි වුණාම මොකද වෙන්නේ? මුදල් සැපීම වැඩි වුණාම මොකද වෙන්නේ? රටක මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ? රයිට් ඔකට ඉපොන් මැඩගෙන් අහන්නකො ටීචර්කින් අහන්නකො රටක මුදල් අච්චු ගැහුවම මොකද වෙන්නේ කියලා නේ? තව මේ නුවර පැත්තේ මේ ඊයේ පෙරේදා දේශපාලනයට ගිය ජනප්‍රිය ගුරුවරේ නේද? එතුමත් ආර්ථික විද්‍යා ගුරුවරේ. එතුමත් මේ ළඟදී රූපවාහිනී සංවාදයකට ඇවිල්ලා මම අහගෙන හිටියා කියනවා මුදල් අච්චු ගැහුවට ප්‍රශ්නයක් නෑ රටේ උද්දමනය ඇති වෙන්නේ නෑ. උද්දමණය කියන්නේ මොකද්ද පුතේ? මේ මිල මට්ටම් වල අකණ්ඩ ඉහළ යන. මේ මිල මට්ටම් වල අකණ්ඩ ඉහළ. ඔකට ඉකෝන් ඉගෙන ගන්නකොට ඔකට ඉගෙන ගන්න පුළුවන් මිනිස්සුන්ට තියෙන වැය කළ හැකි ආදායම කියලා. රයිට්? මේ වැය කළ හැකි ආදායම වැඩි වෙන්න මිනිස්සු බාණ්ඩ මිලදී ගැනීම වැඩි කරනවා. රයිට්? මිනිස්සු අතර සල්ලි ලැබෙන්න ලැබෙන්න බාණ්ඩ මිලදී ගන්න එක වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මිල මට්ටම් වැඩි වෙනවා රයිට් ඇයි ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනකොට මිල මට්ටම් වැඩි වෙනවා ඒවා කටික ආර්ථික විද්‍යාවේදී කියලා දෙනවා රයිට් ඒ වගේ මේ විෂයන් වල ඉගෙන ගන්න දේවල් බොහොම ප්‍රායෝගික විෂය රයිට් ඒවා උගන්නපු කට්ටියත් දේ තීන්දු තීරණ ගන්න තැන් වලට ගියාට පස්සේ ඒ කට්ටියට ඒවා අපි කියනවා මුලාමතකයි කියලා නේ ආන් එහෙම වෙනවා වන්දුර සර් විතරක් නෙවෙයි තව දේශ මේ ගිරුම් මේ ටියුෂන් ෆීල්ඩ් එකේ හිටපු ගොඩක් කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා රයිට් හැබැයි ඒ කට්ටියට දැන් මුල අමතක වෙලා තියෙනවා. හරි ඒකයි වැඩි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා පොලී ප්‍රතිපත්තිය රාජ්‍ය ප්‍රතිපත්ති විදිහට ඒත් එමය පුතේ බැංකුවල පොලී අනුපාත වැඩි කරනකොට අඩු කරනකොට ඒවා අපට බලපානවා. දැන් බැංකුවල පොලී වැඩි කරපු ගමන් මොකද වෙන්නේ? ව්‍යාපාර ණය ආරම්භ තියෙනවා නම් එහෙම ණය සඳහා වැඩි පිරිවැයක් දරන්න. පොලී අඩු කරපු ගමන් ණය සඳහා ගෙවන්න තියෙන පොලිය අඩු වෙනවා. ඒක ව්‍යාපාරයක වාසි. මේ ඒවා අපට ඍජු ලෙසම ගිනුම් කරන්නට බලපෑම් කරනවා. ඊළඟ වගුවේ මම ওই ටික වෙනම පැහැදිලි කරලා දෙනවා. හරි? මම මේ ටික දැන් මේ වරන්න පුදී අපි ඒවා සටහනකට ගන්න ගියොත් එහෙනම් මේ වගුවේ තියෙන තොරතුරු ටික අපිට ලොකු කාලයක් යනවා. රයිට්? එහෙනම් මම මේවා කට්ටියට ඒ අවශ්‍ය කොටස් නිබන්ධනයේට දාලා දෙනවා. රයිට්? සටහන් ලියා ගන්න ලොකු වෙලාවක් යනවා නම් අපි ඒවා නිබන්ධනයේට ඇතුළත් කරලා දෙනවා. එහෙම නැතුව අපිට ඔයා අතින් ලියන්න ඕන කියලා මේක දරුවා හිතට අරගෙන අතින් ලියවෙන්න ඕන කියලා තියෙන කරුණු මම අනිවාර්යයෙන්ම ඔකට සටහනට දෙනවා. අනික තමයි ගිනුම් කරණේ පුතේ අපිට ගොඩක් ගණන් හදන්න. රයිට් ගොඩක් දිග කොටස් ලියාගෙන ගණන් හදන්න. ඒවා අපිට ලියලියින්ට කාලයක් නැහැ දැන්. නේද? ඒවා අපි නිබන්ධන ඔස්සේ කටට ලබලා දෙනවා. හරිද? ඒවා නිබන්ධන ඔස්සේ ලබලා දෙනවා. ඒකෝට අපිට ගණන් ලියන්න අවශ්‍ය නැහැ. ගාන කියවලා ඔයාගේ අභ්‍යාස පුතේ ගාන හදා ගන්න තියෙන නිබන්ධන අංකය සහ දිනය දාන්න. රයිට්? ඔයාට දෙන නිබන්ධන වල දිනය දාගන්න කවද කවදද මේ නිබන්ධනේ සාකච්ඡා කරපු දින ටික. ඔයාගේ පොතේ දින දාගන්න ඕන. අනිවාර්යයෙන්ම දවස් පටන් ගන්නකොට දිනේ දාලා පටන් ගන්නද නිබන්ධනෙත් එදා සාකච්ඡා කරන තැනට දිනේ දාගන්න. හරිද? එතකොට පුතේ ඔකට පාඩම් කරන වෙලාවට මං කියවන නිබන්ධන ටික ලස්සනට ෆයිල් කරලා තියාගන්න.
right හොඳ ෆයිල් එකක් දාලා තියාගන්න කියලා කට්ටි පාඩම් කරන්න ගත්තකොට නිබන්ධන සෙට් එක එහෙම තියනවා සටහන් පොත මේ පැත්තෙන් තියනවා කට්ටියට ලස්සනට දෙක සංසන්දනය කරගෙන නැත්තම් දෙකම යොදාගෙන පාඩම් වැඩ කරගෙන යන්න පුළුවන් හරිද අපි මේ වාර කාලයක් තිස්සේ ළමයි එක්ක වැඩ කරලා ඒ ළමයින්ට පහසු විදියට තමයි අපි හදලා දීලා තියෙන්නේ right 100ට 100ක් පුතේ හැමදේම ඔකටනේ නියම සටහන් ටික ඔක්කොම print කරලා දෙන්න ගියොත් මේක ළමයට ධාරණය වෙන්නේ නැහැ තේරුණාද ඒක ප්‍රායෝගිකව අපි දන්නවා ඒක right අපි මම මේ නුවර ප්‍රදේශයේ නේද individual class කරනවා group classes කරනවා right ඒ වගේම ඔය රැකියා කරන නේද දෙවනි පාර exam කරන ළමයි ගොඩක් කට්ටිය මගෙත් එක්ක වැඩ කරනවා right ඒව ඒ වගේම වෙන විෂයන් පළවෙනි සැරේට max science කරලා ඊළඟ සැරේ commerce කරන දරුවෝ ඉන්නවා ගොඩක් අපෙත් එක්ක right ඒ විදිහට විශේෂ දක්ෂ විශේෂ තත්ත්වයන් වල ඉන්න දරුවන්ට අපි ගොඩක් පන්ති කරනවා right එහෙම නැත්නම් මේක අර සාම්ප්‍රදායික රැල්ලට යන පන්ති විදිහට නෙමෙයි මම කරන්නේ right ළමයින්ගේ තත්ත්වය හඳුනගෙන ඒ කට්ටියගේ situation එක මොකක්ද කියලා හඳුනගෙන ඒ අනුව ඒ කට්ටියට අවශ්‍ය විශේෂ දැනුම ලබා දෙන එක තමයි අපි කරන්නේ මේ විශේෂයෙන්ම ඔය sports කරන ළමයි නේද නුවර පැත්තේ මේ ජනප්‍රිය පාසල් වල ගොඩක් ළමයි sports කරනවා ඊට පස්සේ වෙන වෙන athletic ක්‍රීඩා කරනවා ඊට පස්සේ වෙන විෂය බාහිර වැඩ කරනවා ගොඩක් ඒකට ඒ ළමයිට පුතේ සාමාන්‍යයෙන් හෝල් ක්ලාස් වලට යන්න වෙලාවක් නැහැ මොකද ප්‍රැක්ටිස් තියෙන සෙනසුරාදා දා උදේ වරුවේ නේද ඒතොර ඒ ළමයිට ඒවට යන්න වෙලාවක් නැහැ එතකොට ගොඩක් වෙලාවට ඒ කට්ටිය අපි වගේ අපිව තමයි කන්ටැක්ට් කරගන්නේ එතකොට අපි ඒ ළමයිට ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් ඒ ඉන්න කණ්ඩායමට පොඩි group classes ඒ විදිහට කරනවා එතකොට අපි දන්නවා මේ ළමයා විෂය බාහිර වැඩත් එක්ක ඉගෙන ගන්නකොට මේ ළමයාට කොහොමද අපි මේ දේවල් උගන්වන්නේ අර සාමාන්‍ය රොත්තකට දාලා උගන්වනවා වගේ උගන්වලා හරියන්නේ නැහැ එහෙම ළමයිට තේරුණාද හිතන්නකෝ දැන් පහුගිය කාලේ බාල දක්ෂ වලින් ජාතික ජනාධිපති සම්මාන ගත්ත ළමයි කීප දෙනෙක් මගෙත් එක්ක වැඩ කරා අයියේ ඒ ළමයි බලද්දි මේ සතියේ ජම්බෝරු ඊළඟ සතියේ ජම්බෝරු ඊළඟ දවසේ කොළඹ හෙඩ් ක්වාටර්ස් ගියා කියනවා ඉතින් ඒ ළමයිට පන්ති වලට යන්න වෙලාවක් නැහැ එතකොට ඒ ළමයි අපි හොයාගෙන තමයි ඉන්නේ සර් අනේ මට මේ පාඩම් ටික කරලා දෙන්න මෙච්චර අවුරුද්දක් ගියා මේ පාඩම් ටික ඔක්කොම කවර් වෙලා නැහැ එතකොට අපි ඒ ළමයිට වාටර් එක්වයි ටිකද ගේන්න ඕනේ මේ ටිකනේ අපි ඒ ටික මේ විදිහට සියල්ලම කරලා දෙනවා right ඒ හින්දා ඒ ඒ විදිහට තමයි අපි මේ ටියුෂන් පන්ති ටික අපි කරගෙන යන්නේ එහෙම හැරෙන්න නැත්තම් මේ ජනප්‍රිය රැල්ලේ ළමයි වැඩි කරගෙන මේ නිකන් මෙච්චරක ළමයිට මම කරනවා කියලා මට එහෙම අවශ්‍ය නැහැ right අපි තෝරාගත්ත ළමයි ටික අපිව විශ්වාස කරලා අපිත් එක්ක රැඳෙන ළමයි ටිකක් අපි අරගෙන අපි වැඩේ කරගෙන යනවා right ඒ හින්දා ඔකට්ටියට ඒ ඉලක්ක මම ඉදත් වේගෙන ඒ කියන ඉලක්කයට යන්න ඕන නම් ඒ තුනක් කියන ඉලක්කයට යන්න ඕන නම් අපිත් එක්ක රැඳිලා ඉන්න අපි ඒ ඉලක්කයට ඔකට්ටි වෙරයි right ඒන් වෙනතු ඔකට්ටිට ඒතකොට දැන් මෙහෙම පොඩි group එකක් අපිත් එක්ක ඉන්න තරමට අපිට ලේසි ගණන් හැම හදන වෙලාවට මම බෝඩ් එකේ හදනවා ඔකට්ටියත් ඔයාගේ අභ්‍යාස පොතේ හදනවා එතකොට ගාන හදාගෙන යනකොට ඇති වෙන ප්‍රශ්න කෙලින්ම අපිට කතා කරලා අහන්න පුළුවන් right මේ පොඩි group class වල තියෙන වැදගත්කම ඒක right ඔකට්ටියත් එතකොට කෙලින්ම අපිට කතා කරලා අහන්න පුළුවන් සර් මේ ගාන කොහොමද මේ මෙතන කොහොමද ආවේ සර් ඒක තව ටිකක් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න අන්න ඒ විදිහට මේක බොහොම සුහදව වැඩේ කරගෙන යන්න පුළුවන් නැත්නම් ඔකට්ටිය කවදාවත් ওই ලොකු හෝල් class එකකට ගියා කියලා පුතේ ඔකට්ටිය කවදාවත් මේ ගුරුවරයා ලියන හදන ගාන පිටපත් කරගෙන නැත්තම් කොපිරයිට් කරගෙන එනවා ආරෙන්ට පිටපත් ලිවීම වගේ ගුරුවරයා බෝඩ් එකේ හදනවා ඔකට්ටේ පිටපත් කරගෙන නේ කවදාවත් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ account එකේ හිමි කරගන්න බෑ පුතේ ඔයා ගාන හදන වෙලාවට ඔයාට එවලට ඇති වෙන ප්‍රශ්නි ගුරුවරයාගෙන් ප්‍රශ්න කරලා අහගන්න පුළුවන්කම තියෙන්න ඕනේ නැත්තම් වැඩක් තේරෙනවද මොකද මේක ප්‍රශ්නේ පස්සේ අහගන්නම් කියලා කියට ඒක වෙන්නේ නැහැ කවදාවත් නේ ඊළඟ ගානේ මේක හරියයි කියලා හිතුවොත් ඒක වෙන්නේ නැහැ right ඒ ගාන හදන වෙලාවේදී අපහසුතාවයක් හරි මගහැරීමක් තියෙනවා නම් ඒවලේ ගුරුවරට කතා කරලා ඒක අහගන්න හැකියාවක් තියෙනවා මේ ඔකට්ටිය දැන් ඉදිරියේදී පන්ති පටන් ගත්තත් ඔකට්ටිය හෝල් ක්ලාස් එකකට ගියා කියලා එහෙම මං හිතන්නේ නැහැ ගුරුවරයෙක්ගෙන් කවදාවත් කෞද්දලිකව කතා කරලා එහෙම අහන්න බැහැ යා බලන්නේ මේ ක්ලාස් එකේ පැය දෙක කරලා තව පන්තියකට දුවන්න බලාගෙන යන්නේ නේ ආයි කවදාවත් ළමෙක් ප්‍රශ්නයක් අහුවා කියලා නතර වෙලා ඒක කියලා දෙන්නේ නැහැ යාගේ රැල්ලට යාගේ වේගයට යා කරගෙන යනවා right ළමයා වෙනුවෙන් ඒ කට්ටිය කැප වෙන්නේ නැහැ right නමුත් අපි එහෙම නෙමෙයි අපි අපට ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙනවා මේ වගේ පොඩි group classes සහ individual classes විශේෂයෙන්ම කරන ඉඳන් අපට ඒ දරුවන්ගේ තත්ත්වයන් දරුවාගේ සිටුේෂන් එක හඳුනගන්න එයාගේ විෂය දැනුම හඳුනගෙන අපට ඒක හරියටම මේ කැප්චර් කරන්න පුළුවන් right ඒක මම ඔකට අපි අනිවාර්යයෙන්ම ඔකට වාර විභාග පවත්නවා ප්‍රශ්නව පේපර් එවනවා උත්තර ලියන්න ඔකට උත්තර අපි ගෙන්නගෙන බලනවා right දැන් අවුරුදු දෙකක් විතර පුතේ අපි මේ විදිහට class කරලා තියෙනවානේ නේ 2020 කරනවා නේද දැන් මේ 2021 ට ළමයි A level ලියනවා right 2022 ළමයිට සම්පූර්ණයෙන්ම online මයි අපි කරේ
ඒවගේ ඔකට 2023 විභාගෙ ලියන ඔය දරුවන්ටත් ඒ දේම තමයි අපි කරන්නේ රයිට් ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ අපි මොකද මේ මෙතෙන්ඩ් එක අපි අල්ලගෙන තියෙන්නේ දැන් ක්‍රමෙ කොහොමද ළමයිගේ දැනුම අපි පරීක්ෂා කරන්නේ දැනුම ළමයාත් එක්ක කතා බහ කරන්නේ කොහොමද කමියුනිකේෂන් එක කොහොමද තියාගන්නේ දරුවගේ පේපර් එක යවලා අපි කොහොමද ගින්න ගන්නෙ රයිට් ඒ පේපර් එක අඩුපාඩු එක අපි කොහොමද දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ ඒ ටික අපි දැන් මේ වෙනකොට හදාගෙන තියෙන්නේ පෙළ ගැස්ම හදාගෙන තියෙන්නේ රයිට් ඒ හින්දා මේ වැඩේ හොඳටම කරගෙන යන්න පුළුවන් පිරිසක් තමයි ඔකට තෝරගෙන තියෙන්නේ ඒ හින්දා ඒක දිගටම පවත්වාගෙන යන්න කියන දැනුවත් කිරීම කරනවා රයිට් ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනයේ ඉරම් කරන්නේ කියන මේ විෂයන් තුනම රයිට් ඒතොර ඉස්කෝලේ පටන් ගත්තම ඔකට තව යාළුවෝ එකතු වෙලා ඔකට යාළු විපන්ති ගියාට පස්සේ ඒතොර ඒකක් කියත් අපිත් එක්ක සම්බන්ධ කරලා මේක තව ටිකක් සක්‍රියව කරගෙන යන්න ඔකට දායකත්වය දෙන්න පුළුවන් හරිද පුතේ රයිට් අපි ඊළඟ එකට යන් ශිල්පීය සහ වෘත්තීය පරිසරය මොකද්ද පුතේ මේ ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියලා කියන්නේ ශිල්පීය ශිල්ප ශිල්ප කලා කියලා අපි කියන්නේ නේද මොකක් හරි වැඩක් කරන්න දින තාක්ෂණික දැනුම නේද ශිල්ප දැන් අපි හිතන්නකො අපි ඔක්කොම චිත්‍ර අඳින්න පුළුවන්ද බෑනේ නේද චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරපු පිරිසක් ඉන්නවා අපි ඔක්කොම සින්දු කියන්න පුළුවන්ද බෑනේ නේ ඒක ප්‍රගුණ කරපු පිරිසක් ඉන්නවා ඒ ශිල්පේ අන්න ඒ වගේ තමයි මේ ගිනුම් කරණේනොත් අපට මොයි ශිල්ප ක්‍රම තියෙන. ඒ වගේම ශිල්ප ක්‍රම තියෙනවා. ඒ වගේම මේකට අදාළ වෘත්තියක් තියෙනවා. ඔකට අහලද පුතේ ඝනකාධිකාරී. ඝනකාධිකාරීවරේ. ඝනකාධිකාරීවරයා. ඔයක පුතේ වෘත්තියක්. ඒ කියන්නේ මොකද්ද? රැකියාව වෘත්තිය නේ රැකියාව වැඩි වචනයම තමයි වෘත්තිය වෘත්තියක් right එතකොට අපි මේ ඉගෙන ගන්න යම්කිසි වෘත්තියක් ඉලක්ක කරගෙන දැන් වෛද්‍යවරය කියන්නේ වෘත්තියක් ඉංජිනේරුවරය කියන්නේ වෘත්තියක් නේ දැන් අපි දන්නද අපට අනන්‍යතාවයක් දෙනතර accounting කරොත් අපට accountant කෙනෙක් වෙන්න පුළුවන් ඒක වෘත්තියක් ඔයා කලා උපාධි කලා විෂයන් හදාරවුවා කියලා එහෙම වෘත්තියක් වෙනවද කියලා නෑ සයන්ස් කරොත් ඔයාට වෛද්‍යවරයෙක් කියන වෘත්තිය තියෙනවා මැක්ස් කරපු ළමයකට ඉංජිනේරුවරයෙක් කියන වෘත්තිය තියෙනවා ඉහළින් ගිනුම් කරණය කරන ළමයකට ඝනකාධිකාරී වෘත්තිය තියෙනවා රයිට් එහෙනම් ඔකට හොඳ වෘත්තිය පාඨමාලාවක් තමයි තෝරගෙන තියෙන්නේ ගිනුම් කරණය තෝරගත්තා කියන්නේ හරිද එතකොට බලන්න ඒකේ විස්තරය කියලා තියෙනවා ගිනුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැනීම තක්සේරු කිරීමට යොදා ගන්නා විවිධ ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියලා හඳුන්වනවා. එතකොට අර අපේ ගිනුම් කරන ක්‍රියාවලියේ වාර මතකද අපි කියලා තිබ්බා මැනීම කියන එක. මේ ක්‍රියාවලිය තුළ මේ අපි ගණදෙනු හසිද්දී මනින්ට ඕන. කොච්චරක්ද කියන මේක. තේරුණාද ඒක රුපියල් වලින් වෙන්න පුළුවන්. වෙනත් ඒකකයකින් වෙන්න පුළුවන් මැනීමක් කරන්න. ඒතර මේ මැනීමට අදාළ ශිල්ප ක්‍රම අපි ඉගෙන ගන්න. තේරුණා? ඒව අපිට ගිනුම් කරණය තුළ තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම අපිට තියෙනවා ගණනය කරන්න ශ්‍රය වීම කියලා. ශ්‍රය වීම. right? ශ්‍රය වීම. එතකොට මේක ගණනය කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒව තමයි අපි ශිල්ප ක්‍රම කියලා කියන්නේ. මේ ශ්‍රය වීම කියන දේ ගණනය කිරීම. ශ්‍රය වීම ගණනය කිරීම. ගණනය කිරීම. right? එහෙම ගණනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අන්න ඒවා අපි කියනවා ශිල්ප ක්‍රම කියලා. තේරුණාද? ඔය එක උදාහරණයක් මම කිව්වා. right? ඊට පස්සේ අපිට තියෙනවා තොග හානිය. තොග හානි, රක්ෂණ වන්දි. ඔය ගණනය කරන්න තියෙනවා. ඒත් ඒවට අදාළ එක එක ශිල්ප ක්‍රම තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බොල් ණය. බොල් ණය. ඒ toy විදිය දේවල් අපිට ගිනුම් කරණය තුළ ගණනය කරන්න තියෙන අපතේ. හරිද? මේ වගේ දේවල් අපිට ගණනය කරන්න තියෙනවා ගිනුම් කරණය තුළ. එතකොට ඒව තමයි අපි ශිල්ප ක්‍රම කියලා හඳුනගන්නේ. පැහැදිලිද? මේ ශිල්ප ක්‍රම ගිනුම් කරණය තුළ තියෙනවා. සං වෘත්තියක් තුළ මේ ශිල්ප ක්‍රම තියෙන නේද? ඉංජිනේරු වෘත්තිය ගන්න. ඒක තුළ කොච්චර ශිල්ප ක්‍රම තියෙනවද නේ? ගොඩනැගිලි හදන ශිල්ප ක්‍රම, ජලාශ හදන ශිල්ප ක්‍රම ඊට පස්සේ පාරවල් හදන ශිල්ප ක්‍රම
පාලං හදන ශිල්ප ක්‍රම ඒ විදිහට ඕනතරම් මේ වෘත්තියක් තුළ ශිල්ප ක්‍රම තියෙනවා. එහෙනම් ගිනුම් කරන්නේ කියන්නේ වෘත්තියක් නිසා මේ ශිල්ප ක්‍රම රාශියක් තියෙනවා අපේ ගිනුම් කරන්නේ තුල. අන්න ඒ ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය තමයි අපි ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියලා කියන්නේ. බලන්න මේ පැත්තේ තියෙනවා ගිනුම් කරන ප්‍රමිත කියලා જાතියක් තියෙනවා. මේ ශ්‍රය වීමට සම්බන්ධයෙන් ප්‍රමිතයක් තියෙනවා. ප්‍රමිතයක්. ඒ කියන්නේ පුතේ ස්ටෑන්ඩඩ් එකක්. රයිට්? මේකෙදි කියනවා මේ ස්ටෑන්ඩඩ් එකේදී කියන කොහොමද ශ්‍රය ගණනය කරන්නේ? තොග සම්බන්ධයෙන් ප්‍රමිතයක් තියෙනවා. මේ ප්‍රමිතය තුල කියනවා තොග කොහොමද ගණනය කරන්නේ? තොග හානියක් අපි කොහොමද ගණනය කරන්නේ? තොග හානියක් සිදුනම අපි කොහොමද කටයුතු කරන්නේ? මේ තොගේ කියන දේ අපි කොහොමද හඳුනා ගන්නවද? අන්නේ සියල්ල මේ ප්‍රමිතය තුල කියලා දෙනවා. शिल्प क्रम प्रमित शिल्प क्रम गिनुंकरण वरलत गणकाधिकारी आयतन वरलत गणकाधिकारी आयतने අහලද මේක පුතේ ගිනුම් කරණය සම්බන්ධයෙන් තියෙන වෘත්ති ආයතන. මොකටද මෙහෙම කිව්වද දන්නේ? චාටර්ඩ් කියලා අහලා තියෙනවා. චාටර්ඩ් ඇකවුන්ටන්සි කරනවා කියලා කියන්නේ. අයියලා කරගෙන යනවා මොකද අක්කා දැන් කරන්නේ ඒ ලෙවල් ඉවරලා අපි චාටර්ඩ් කරනවා. චාටර්ඩ් කරනවා කියන්නේ මෙන්න මේක. වරලක් ඝනකාධිකාරී ආයතනයේ පාඨමාලාවක් තියෙනවා. ඒක කරාට පස්සේ ඔයාට ඝනකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. රයිට්? උපාධිය ගන්න කලින් ඔයාට ඝනකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. ඒක වෘත්තීය පාඨමාලාවක්. right එනං ඒවා අපේ මේ ගිනුම් කරන පරිසරය තුල තියෙන තවත් පරිසර සාධකයන් වෙනවා පැහැදිලිද right මේවා දැන් බලන්න දැන් මේවා තමා පුතේ අපි මෙතන දැන් හඳුනා ගන්නවා මේවා තියෙනවා මේ ෂය වීම තොගහානි රක්ෂණය බොල්ණය ඕවා තමා පුතේ අපේ ඊළඟ පාඩම් වල තියෙන්නේ වා මතක තියා ගන්න ඕනේ තේරුණාද මේ කියන මූලික කරුණු තමා වාගේ ඊළඟ පාඩම් වල පෙළ ගැස්ම ඇතුලේ තියෙන. ඒකින්ද මේ පාඩම් පුතේ මෙහෙම දන් වලක පුරුකු වගේ එකට එකක් බැඳිලා තියෙන. right කෙනෙකුට බෑ අනේ පළවෙනි පාඩමේ ඔය හඳුනා ගැනීම විතරයිනේ තියෙන්නේ. ඕක වැඩක් නෑ ගණන් හදන පාඩමේ ඉඳලා අපි සම්බන්ධ වෙනවා කියලා හිතුවත් පුතේ. ඉතින් එහෙම සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මොකද වෙන්නේ? අපි අර කියන අපේ ඉලක්කයට යන්න නම් අමාරුයි පුතේ. මෙන්න මේ ඉලක්ක. ඒකක් කියන ඉලක්කයට යන්න අමාරුයි. තේරුණාද ඒකක් කියන ඉලක්කයට යන්න අමාරුයි මොකද ඒකට යනනම් පුතේ මේ ගිනුම් කරණය තුළ තියෙන හැම අංශු මාත්‍රයක්ම ඔකට්ටික සිලබස් එකට අදාළව ඔකට්ටිය ආවරණය කරගෙන තියෙන්න ඕනේ නේද පුතේ ලකුණු 75ක් 80ක් ගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි එහෙම ලේසි නම් පුතේ ඒ ලෙවල් කරන ඔක්කොමලා ඒගයි එහෙම වෙන්නේ නැහැ මම ඉදිරියේදී ඔකට්ටියට පෙන්නනවා ගිය අවුරුද්දේ උසස් පෙළ ප්‍රතිඵලවලදී කොහොමද මේ විෂයන් තුන අතර ABC බෙදිලා ගිහින් තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ව්‍යාපාර අධ්‍යයනයේ ගිනුම් කරන්නේ ආර්ථික විද්‍යාව කියන විෂයන්වල කොහොමද මේ A සාමාර්ථ කොච්චරක් කරන් තියනවද ලංකාවේම B සාමාර්ථ කොච්චරක් කරන් තියනවද C සාමාර්ථ කොච්චරක් කරන් තියනවද කොච්චරක් මේ විෂයන් තුනම ෆේල් වෙලා තියනවද ඔය සියලු කරුණු මම ඔකට ඉදිරියේදී ඉදිරිපත් කරන දැන් ඔය ඔක්කොම ඔකටට ඉස්සරවම සරේ කියලා දෙන්න බෑනේ අපිට එහෙම නොත් එහෙම ඔකටට මේක නිකන් මොකද්ද ඔකක් රයිට් අපි ඒ ඔකටගේ මනස අවශ්‍ය විදිහට හද හද සකස් කර කර ඒවා කියලා දෙනවා හරිද පුතේ රයිට් එහෙනම් අපි ඊළඟ විචල්ලයට යන් මොකද්ද නෛතික පරිසරය ටියුට් එකේ තියෙනවා නෛතික පරිසරය මොකක්ද බලන්න නෛතික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර විතින් ගිනුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්ත්වයන් නෛතික පරිසරය ලෙස හඳුන්වන්න. ඒතර මේ ගිනුම් කරණය කියන එක පුතේ මේ අපට හිතුව මතේ ඕන ඕන විදිහට කරගෙන යන්න පුළුවන්ද? එහෙම බෑ. මේවා නෛතික තත්ත්වයන් තියෙනවා. right පාර්ලිමේන්තු 50ක් සම්මත කරලා තියෙනවා පුතේ. ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත ශ්‍රී ලංකා ගිනුම් කරන හා විගණන ප්‍රමිත 50 කියලා. right එතකොට මේ 50 තුල කියනවා කොහොමද ව්‍යාපාරයක ගිනුම් සකස් කරන්න ඕනේ කොහොමද ඒ ගිනුම් ටික විගණනය කරන්න ඕනේ සියලු කරුණු ඒ පනතේ කියලා රයිට් ඊට අමතරව සමාගම් සම්බන්ධයෙන් අපි ගත්තොත් 2007 අංක 7 දරන සමාගම් පනතෙන් ගිනුම් කරණය සහ විගණනය සමාගම් වල අනිවාර්ය කරලා
right එතකොට ඒ වගේ සමාගමක් අපි කරනවා නම් අපිට බෑ අනේ ඕනේ නැහැ account හදන්න මොකටද ඔය account හදන්නේ අනේ ඉතින් අපිට විශ්වාසයි නේ කියලා කියන්න බෑ ඒ කට්ටිය පනතෙන් කියලා දෙනවා ඔය කට්ටිය සමාගමක් කරනවා නම් අනිවාර්යයෙන්ම account හදලා අපිට ඉදිරිපත් කරන්න ඕනේ right ඔබ මට විශ්වාසයි කියලා හිතයින් ඉන්න බෑ නේ නිකන් ඉන්න බෑ ගිනුම් ටික හදන්න ඕන තේරුණාද नैतिक पारे बल उदाहरण दी नैतिक पारे दिदास्त अंक हतरण समागम पणत अपट धीर तीन उदाहरण तीन एम फिटिंग अपट इगन गंट तीन तीन सिलबस बल मेट सिलबस बल निवेशन तीन वाड़ तीर इगन गंट तीन मन मंगित विन गुरूर ओम की रईट हेम की अयेम की लमेदी मनोदीन गंट ओणि मनोद उगंट ओणि गुरूर अंतिम मस दुन विनकावश्य पाड़ी क्रे मने अलतग अतग अतग इन रईट इक हम मट्टा पुते दिदास दहन में पंति कर दिदास विश्व विभाग इक पार मुगदू नी रट वेहुअन කාටවත් කිසිම අධ්‍යක්ීමක් තිබෙන්නේ නැහැ මෙහෙම රට වැහුවොත් මොකද කරන්නේ නේ මෙච්චර කාලයකට එහෙම වෙලා නැහැනේ පන්ති පවත්ත ගන්න බැරි තරම් රට වැහුවේ නැහැනේ කොහෙවත් නේ මොකද වුනේ ගොඩාක් පන්තිල පුතේ අඩුම ගානේ සමාගම් පාඩමවත් කරලා තිබෙන්නේ නැහැ ඒ අවුරුද්දේ විභාගෙ ලියන්න ඉන්න ළමයිට අඩුම ගානේ සමාගම් පාඩමවත් කරලා තිබෙන්නේ නැහැ සමාගම් පාඩම කියන්නේ පුතේ පේපර් එකේ එන ප්‍රධානම ප්‍රශ්නේ එන පාඩම රයිට් ඉතින් ඒ පාඩමවත් කරලා තිබෙන්නේ නැහැ සමහර පන්තිවල රයිට් එතකොට මේ පන්තිවලට ගිය ළමයි අන්තිමේට අපේ ළඟට දුවගෙන ආව සර් මේ කොටස් ටික අපට කවර් කරලා දෙන්න අපේ කරලා නැහැ. ඒ එක්සෑම් එකේ ප්‍රධානම පාඩම රයිට් එක්සෑම් එකේ ප්‍රධානම පාඩම. ඉතින් ඒ හින්දා ඒ වගේ තියෙනවා. ඉතින් අපි එහෙම නැහැ අපි අනිවාර්යයෙන්ම විභාගයට මාස 3කටවත් කලින් අපි සිලබස් ඉවර කරනවා. ඒ හින්දා पास पेपर्स साइन विषय कारण अड़पाड़ा विभाग संबंधे मटमे पवत्वागने हंसिकाड़ ताम कड़ी पलाचल अंटिक समागम पणत तीयनवा यदाटी अणु हौल व्यापार आज्ञा पणत तीयनवा इट पास देशीय आदाय बद पणत तीयनवा मंगर की गिनुमकरण विगरण प्रमित पणत तीयनवा गिनुमकर नींदू तीन රයිට් ඔව ඔක්කොම නෛතික පරිසරයට අදාළ දේවල් තුනේ ඊට පස්සේ ඊළඟ පරිසර සාධකේ බලන්න සමාජ හා සංස්කෘතික පරිසර සාධකේ බලන්න එකෙන් කියන්නේ මොකද්ද කියලා සමාජයේ සිටින පුද්ගලයන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප සහිත වටපිටාව සමාජ සංස්කෘතික පරිසරය ලෙස ඇඳින්නවා ආකල්ප සිරිත් සිරිත් විශ්වාස නේද ජන සංඛ්‍යාව පුද්ගල ජීවන රටා ඔය සියල්ලම පුතේ අපේ ගිණුම් කරණයටත් බලපාන ඇයි ඒ ඇයි එහෙම කියන්නේ अमेरिकन बिजनेस यह करने विद्य मेह बिजनेस करेरा मिनट आवेनिक विधियट या हेडगे गिनुम करेम मिनी आकल तेरु अये मिनी प्रजावकी अने अपे अलमति पार्शव व्यापारे मुखद करा प्रजा बला गिनुम करेम मे समाज तत्व अवबोध कर ඒ වට ගැළපෙන විදිහට තමයි අපි තොරතුරු එළියට දෙන්නේ. එතනත් අපි තොරතුරු දෙන එක හරිම ප්‍රවේශම් කාර්යව කරන්න ඕනේ. සමහර විට අපි දෙන තොරතුරක් නිසා අපේ සියලු සමස්ත ව්‍යාපාරයේම දරුව නැතිලා යන්න පුළුවන්. රයිට් දැන් හිතන්න ඔය මූල්‍ය ආයතනවල නේද මූල්‍ය ආයතනවල පුතේ මූල්‍ය ප්‍රකාශනයේ බලා ගන්න පුළුවන් මේ බැංකුව බංකොලොත් වෙනවද නේද හිතාන විතර වහලා දායිද ඔය සියල්ල මූල්‍ය ප්‍රකාශන කට්ටලෙන් බලා ගන්න පුළුවන් අපිට. मूल्य आयतन तमंगे मूल्य प्रकाशन कटले दान महाजनता निकुट करे मिनी आकल
සියලුදේ ගැන අවධානය යොමු කරලා දාන්න ඕන මේ මේ මිනිස්සු කොහොමද සිතන්නේ පතන්නේ කොහොමද ක්‍රියා කරන්නේ එකපාර දැන් බැංකුව වැහෙනවා කියලා මිනිස්සුන්ට දැනුණොත් මිනිස්සු කොහොම ක්‍රියා කරයිද අන්න ඒ ගැන පොඩ්ඩක් හිතලා තමයි මේ ඒ විදියට ගැළපෙන විදියට තමයි මූල්‍ය ප්‍රකාශන අපි එළියට දාන්න ඕන හයිට ඒ හින්දා ඔය සමාජ සංස්කෘතික එක අපේ ඕනෑම වැඩකට අපිට බලපාන දිනුම් කරන විතරක් නෙවෙයි නේද අපේ එදිනදා වැඩවලදී හරි ව්‍යාපාරයේ කටයුතු වලදී සියල්ලකදීම ඔය සමාජ සංස්කෘතික පරිසරයේ බලපාන හරි අවසානික තමයි පුතේ තාක්ෂණික පරිසර තාක්ෂණික පරිසර නේද මොකද තාක්ෂණික පරිසරය කියන්නේ මේ පුතේ අපි ගණන් හදන්න යොදා ගන්න කැල්කියුලේටරෙත් මොකද්ද තාක්ෂණය නේද මේ කැල්කියුලේටරෙත් තාක්ෂණය කියනවා මේ කැල් එක නැතුව අපිට ව්‍යාපාරයක ගණන් හදන්න පුළුවන්ද බැ නේ අද පරිගණකයක් නැතුව ව්‍යාපාරයකට වැඩ කර ටික කරගෙන යන්න පුළුවන්ද බැ එහෙනම් අපි ගිනුම් කරණය තුලත් මේ තාක්ෂණය අපි වැළඳ ගන්න ඕකට දැන් මේ ඔයයි මමයි මේ ඒ ලෙවල් වලට ගිනුම් අතින් හදන්න පුරුදු නැට ඔයා කවදා හරි පුතේ ඒ ලෙවල් කළා කම්පැනි එකට ගිහිල්ලා නැත්නම් ව්‍යාපාරයක ගිහිල්ලා account හදන්න දුන්නොත් වාට account හදන්න තියෙන අතින් නෙමෙයි එතකොට පරිගණක පද්ධතිය අරහා තමයි ඔයාට වැඩ කරන්න නේද වාට කියන්න බෑ අපි ඒ ලෙවල් වල account අතින් හැදුවේ දෝ දෙන්න මං අතින් හදලා දෙන්න එහෙම හරියන්නේ නැහැ තාක්ෂණයේ දිනුනොයි දැන් තාක්ෂණයට අනුව අපි account හදන්න right හැබැයි පරිගණකෙන් account එක හදුවත් ඔයා දැනගන්න ඕනේ account වල මොනවද වෙන්නේ කියලා නේද නැතුව පරිගණකයට ඕන විදිහට account හදලා හරියනවා නෑ පරිගණකයට accounts කියලා දෙන්නේ කවුද අපි අපි කියලා දෙන්න ඕනේ මේක වුණාට පස්සේ මේ විදිහට වැඩ කරන්නට කියලා අපි කියලා දෙන්න ඕනේ right එහින්දා අපි account එක කොහොමද දැනගෙන ඉන්න ඕනේ right අපි account එක කොහොමද දැනගෙන ඉන්න ඕනේ හැබැයි අපට සහයක් හම්බෙනවා අපේ පරිගණක නැත්තම් තාක්ෂණික පැත්තේ හරිද බලන්න තාක්ෂණිකයකට උදාහරණ මොනවද දීලා තියෙන්නේ කියලා පරිගණක තාක්ෂණයේ නව තාක්ෂණ උපකරණ භාවිතයේ sannivedana උපකරණ භාවිතයේ නේද ගිනුම් කරන්නේද පුළුවන් දැන් අපිට බලන්න කො කට්ටිය දැකලා තියෙනවානේ සුපර් මාකට් වල නේද සුපර් මාකට් වල මොකක්ද ඒ කට්ටිය හැම බාණ්ඩ එකටම බාකෝඩ් එකක් දෙනවා මොකද කරන්නේ කවුන්ටරේට කවුරු කෙනෙක් ඒක මිලදී ගන්න ආවට පස්සේ බාකෝඩ් එක ස්කෑන් කරනවා එතකොට පුතේ ඔය ස්කෑන් එක වෙනකොටම මොකද වෙන්නේ අපේ ගිනුම් පද්ධතිය තුල සම්පූර්ණ කරුණු ටික සටහන් මේ අපි ඔයා හිතන්න ඔයා ඇඳුමක් ගන්න ගියා කියලා ගවුමක් ගන්න ගියා කියලා රුපියල් 2000යි ගවුම. ඔයා මිලදී අරගෙන කවුන්ටරේට ආවට පස්සේ කවුන්ටරේ ඉන්න ළමයා එක බාකෝඩ් එක ස්කෑන් කරපුවාම එයාගේ ගිණුම් පද්ධතිය තුල ඔක්කොම සටහන් වෙනවා. මොකද්ද? මේ රුපියල් 2000කට තිබ්බ ගවුම විකුණුනා කියලා විකුණුම් විදිහට සටහන් වෙනවා. ඔය එක බාකෝඩ් එක ස්කෑන් කිරීලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ගවුම් ස්ටොක් එකක් තියෙනවනේ, තොගයක් තියෙනවනේ. හිතන්නකෝ මේ ඔය ඔය කිව්වා වගේ ගවුම් 100ක් තිබ්බා මේකට. ඔන්න එකක් විකුණුණා. එහෙනම් මොකද වෙන්න ඕන? 100න් එකක් අඩු වෙන්න ඕන. අන්න අර එක බාකෝඩ් එක ස්කෑන් කිරිල්ලෙන් අර තියපු ස්ටොක් එකේ 100න් එකක් අඩු වෙනවා. ඒ අඩුවීම වෙනවා. ඒ වගේම ඒක විකුණුම් විදියට සටහන් වෙනවා. right ඊට පස්සේ ඒ ගවුම ගත්තේ 1500ට දැන් විකුණලා තියෙන්නේ 2000ට. එහෙනම් රුපියල් 500ක් ලාභයි. ඒකත් කෙලින්ම ලාභ ගිනුමට ගිහිල්ලා සටහන් වෙලා ඉවරයි. මොකද්ද කරේ යා? බාකෝඩ් එක ස්කෑන් කරපු එක විතරයි. හැබැයි ඔබ අපි මැනුවල් කරා නම් දැන් අපි මේ account හදන විදියට අපි කරා නම් මොකද කරන්න ඕන? ඉස්සරවම අපි ගිහලා තොග පොතට ගිහිල්ලා තොගෙන් කපා හරින්න ඕන. ඊට පස්සේ ආයේ හොයාගෙන යන්න ඕනේ විකුණුම් journal. ඒකල ඒක ගිහිල්ලා අපි විකුණුම් ගිණුම ලියන්න ඕන. නේද? ඊට පස්සේ විකුණුම් පිරිවැය හදන්න. ඒකල මේ අවසානයේ තමයි ඒකේ ලාභය කොච්චරද කියලා අපි හොයාගන්න. මේක ලොකු ක්‍රියාවලියක් අපි අතින් කරා. හැබැයි අර බාකෝඩ් එක ස්කෑන් කරපු එකෙන් මොකද්ද වෙන්නේ? එකපාරයි ස්කෑන් කරන්නේ මේ සියලු කරුණු වල ස්වයන් ක්‍රීයව සටහන් වෙනවා. ඔටෝමැටිකලි සටහන් වෙනවා. තේරුණාද? ඔකට සමහරට ඒ විදිය මොකක් හරි ඒවට සම්බන්ධලා ඉන්න ඔකට දන්නේ නැහැ. නේද? පරිගණක පද්ධතියට ඒක ඇතුළත් කරපු ගමන්ම ඒ සියලු ස්ටොක් වලින් ඒක අඩු වෙනවා. දැන් ඔකට දන්නු. ඔකට යනවා මේ ගවුමක් මොකක් හරි බුක් ෂොප් එකකට යනවා කියලා දන්නු. ගුණසේනෙකට ගිහිල්ලා හරි කොහේ හරි බුක් ෂොප් එකකට ගිහිල්ලා පොතක් ගන්න යනවා. නවල් එකක් ගන්න යනවා කියලා බලන්නකො නේද නවල් එකක් ගන්න කියලා අහනවා අහවල් කතරුගේ නවල් එක තියෙනවා ඔකටි බලන රැග්වල හොයාගන්න නෑ බලන අරයා මොකද්ද කරන්නේ ටග් ගාලා කම්පියුටරේ ගහනවා නම් නවල් එකේ නම හරි කතෝරයාගේ නම හරි ගන්න එතකොට එයාට පෙන්නනවා ස්ටොක් තියෙනවා නැද්ද නැත්තම් මොකද වෙන්නේ අර ගබඩාවක් ගිහලා පෙරලන්ට එනවනේ පොතක් හොයන්න මේ පොඩක් ඉන්න මිස් මං ගිහලා බලලෙන්නම් කියලා අර ගබඩාවක් පෙරලන්ට එනවා පොත හොයන අරක මොකද මේ තාක්ෂණේ ටග් ගාලා කම්පියුටරේ ගහුවා නම ස්ටොක් එකේ තියෙනවා නම් පොත පෙන්නනවා
අන්න අහවල් රැග් එකේ අහවල් කබඩ් එකේ අහවල් රැග් නම්බර් එක යටතේ තමයි මේ පොත් තියෙන්නේ. ටක් ගාලා ගිල අරන් ආවා දුන්නා. විනාඩි 5න් 10න් වැඩි ඉවරයි. නේ අරකේම නැත්තම් ස්ටොක් එකක් මැනුවල් ගිහිල්ලා හොයන්න ගියා නේද? ස්ටොක්ස් එකට ගිහිල්ලා නේද? ඒ හින්දා මේ තාක්ෂණය කියන දේ පුතේ අනිවාර්යයෙන්ම ගිනුම් කරන්නට අවශ්‍යම වෙන. රයිට් ඔකටිය අද කිව්වා කියලා මතක තියාගන්න ඔකටිය ජොබ් එකක් කරන්න ගිය දවසට ගිනුම් කරන්නට අදාළව ওই තාක්ෂණය ඔකට ගොඩාක් වැදගත්. මේ කැල්කියුලේටර් නේද? ගිය අවුරුද්ද ඉඳලා පුතේ ඒ ලෙවල් විභාගයටත් දැන් කැල් එක පාවිච්චි කරන්න දෙන්න. හැබැයි මේ 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 කැල් එක නෙවෙයි ඈ. මේක ගන්න එපා. මේක ගන්න වෙන්නේ ඔකටිය චාඩට් AAT වගේ කරනකොට. ඒ ලෙවල් වලින් පස්සේ වෘත්තීය විභාග වලට තමයි මේ කැල්කියුලේටර් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පුතේ මේකේ මේ සයන්ටිෆික් තියෙනවා. ප්‍රෝග්‍රෑමින් පැත්තක් තියෙනවා. රයිට් මේ වට වෙන මේ කැල්කියුලේටර් එක නැති කොටස් ටිකක් මේකේ තියෙනවා. හැබැයි ඔකට ඒ ලෙවල් වලට ගෙනියන්න දෙන්නේ මේ ටික නැති මේ ඉලක්කන් ටිකයි ඩිස්ප්ලේ එකයි විතරක් තියෙන කැල්කියුලේටර්. අර කඩේවල වල මුදලාලිලා පාවිච්චි කරන කැල්කියුලේටර් තියෙනවා. අන්න ඒ විදිහේ දේවල් ඔකට විභාගෙට ගෙනියන්න දෙනවා දැන් අවස්ථාව. අපේ කාලේ දුන්නේ නැහැ. අපේ කාලේ කියන්නේ 2019 න් එහා දුන්නේ නැහැ. 2020 ඉඳලා ඒක දෙනවා. කැල්කියුලේටර් භාවිතා කරන්න දෙනවා. එහෙනම් accounting දැන් ටිකක් ලේසි ඔකට ටිකනේ. ඇයි ඒ? ඉස්සර එහෙම නෑ ඔ උඩ ඉඳලා පල්ලියට මැනුවල් එකතු කරන්න ඕනේ අපි ඉලක්කන් ටික. දැන් එහෙම නෑ දැන් කැල් එකේ පිටින් ඔකට ටග් ගාලා ඒක එකතු කරගන්න පුළුවන්. හරිද? එහෙනම් පොඩ්ඩක් ලේසිත් වෙලා තිනා වැඩි. හරි. එතන තාක්ෂණය තමයි අපි ලේසි කරේනේ. හරි. ඊට පස්සේ බලන්න පුතේ මම ඊට පස්සේ පොඩි වගුවක් දීලා දිනවා මේ ඔය කියපු කරුණු ටික තව ටිකක් සනාථ කෙරෙන්න. හරිද? බලන්න සනාථ කෙරෙන කරුණු ටිකක් දීලා දිනවා. ගිනුම් කරන පරිසර සාධක වල වෙනස් වීම ගිනුම් කරනට බලපාන ආකාරය. ඔය සිදුවෙන වෙනස් වීම කොහොමද ගිනුම් කරනට බලපාන්නේ කියලා මම දැන් එකක් දෙකක් ඔයාලට පැහැදිලි කරලා දුන්නා නේද? මිල මට්ටම් කොහොමද ගිනුම් කරනට බලපෑන්නේ? විනිමය අනුපාත කොහොමද ගිනුම් කරනට බලපෑන්නේ? රයිට්. හැබැයි මම පොලි අනුපාත බලපාන විදිහ කිව්වේ නෑ. පොලි අනුපාතයක මෙතන මම කියලා දෙන්නම්. සටහනේ දීලා තියෙනවා. බලන්න පොලි අනුපාත කොහොමද ගිනුම් කරනට බලපාන්නේ කියලා. නේද? ඒක තියෙන්නේ ආර්ථික සහ දේශපාලන පරිසරයේ දෙවෙනියට දින වගුව බලන්න ඒකේ තියෙනවා බලන්න පොලි අනුපාත කොහොමද බලපාන්නේ පොලි අනුපාතය අඩු කිරීම නිසා බැංකු ණය ගැනීමට වෙනවේ අතිරේක ණය ලබා ගැනීම වැඩි වී ව්‍යාපාර වර්ධනය වී වර්ධනයක් ඇති වී ආදායම වැඩි වී පොලි අනුපාත අඩු කරගම මිනිස්සුට අග්ගල ගිහිල්ලා ව්‍යාපාරිකෝ ඔක්කොමලා ණය ගන්න නේ දැන් ගිය අවුරුද්දේ ආණ්ඩුව අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ පොලි අනුපාත අඩු කරා ඇත්තටම රටේ නේ රටේ පොලි අනුපාත අඩු කරා එතකොට මොකද වෙන්නේ මිනිස්සු විශාල වශයෙන් ණය ලබා ගත්තා රයිට් ඒකත් ඔය බලපෑව මිල මට්ටම් ඉහළ යන්න ඇයියේ මිනිස්සු ණය ගන්නකොට මොකද වෙන්නේ මිනිස්සුන්ගේ අතර සල්ලි එනවා මිනිස්සු සල්ලි තියන් මොකද කරන් ඉන්නේ බල බල ඉන්නවද නෑ අතරාතේ බඩු ගන්නවා ගිහිල්ලා නේ වෙනදක එකක එක ගවුමක් ගත්ත ළමයා දැන් ගවුම් දෙකක් ගන්නවා. ඒ අතේ සල්ලි දිනවනේ. එහෙම නේ ඔකට. ඈ අතේ සල්ලි දිනකොට එහෙමනේ. නේද වෙනදා කඩේට ගිහිල්ලා එක ඉස්කෝලේ මේ කැන්ටින් එකට ගිහිල්ලා එක වඩේ එකක් කාලා හිටපු ළමයි අතේ සල්ලි දිනවනකොට මොකද කරන්නේ? වඩේ එක්කත් කනවා, තව සෝටිස් එක්කත් කනවා, කිරි එක්කත් බොනවා නේ. ආ එතකොට ඉල්ලුම වැඩි වෙනවා. නේ මිලදී ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒ වගේ තමයි පොලි අනුපාත අඩු වුණාම පුතේ ව්‍යාපාර වැඩිපුර ණය ගන්නවා නේද? ඒ වගේම ගත්ත ණයවල වියදම අඩු වෙනවා. ඔන්න ඒ විදිහේ කාරණා බලපං. ඊට පස්සේ බලන්න ශිල්පීය සහ වෘත්තීය පරිසරයේ දේපල පිරියත හා උපකරණ ගිනුම් කරන ප්‍රමිතානුව ෂය කිරීම. අමංකර ෂය වීම කරනවා කියලා. රයිට්. ෂය වීම කරනවා කියලා කිව්වා. ආ ඒක කොහොමද කරන්නේ? දේපල පිරියත උපකරණ කියන්නේ පුතේ මේ වත්කම්. මොනවද? ওই ගොඩ නැගිලි යන්ත්‍ර සූත්‍ර වාහන ඔය පිළිබඳ වෙනම උගන්වනවා. දේපල පිරියත උපකරණ කියන්නේ වෙනම ප්‍රමිතියක් වෙනම පරිච්ඡේදයක් වෙනම පාඩමක්. ඒ සියල්ල උගන්වනවා මෙතෙන්දි කරන්නේ මේ හඳුනා ගැනීම පමණයි ඈ. හිතන්න එපා මේ අම්මෝ සර් මේ දේපල පිරියත උපකරණ ගැන කිව්ව මොනවා කිව්වත් දන්නේ නැහැ. ඒව නෙවෙයි. මේ කියන්නේ මෙහෙම දේවල් තියෙනවා කියලා ඔකට්ටියට මේ කියන එක විතරයි. ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි මේ. මං කිව්වේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගිනුම් කරන්නේ ඔකට්ටියට ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වලා දීමක් කරන්න. ඒ හඳුන්වා දීම තුළ තියෙන මේ සෑම කරුණක්ම ඔයාගේ විෂය නිර්දේශය තුළ පාඩම් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තැන්වලදී අපි මේවා බොහොම ගැඹුරුම ගැඹුරින් විස්තරාත්මකව සාකච්ඡා කරනවා. හරිද? දැන් තමයි මේ අයියෝ කරා මේක මේ පරිසරවල කියලා කරගෙන කරගෙන ගියා. එහෙම නැහැ. මේක කරන්නේ හඳුන්වා දීමක් විතරයි. මෙන්න මේවා තියෙනවා. මෙන්න මේවා තමයි ගිනුම් කරන්නේ කියන්නේ.
මෙන්න මෙහෙම තමයි කරන්න තියෙන්නේ. මේ ටික අපි හඳුනගෙන ඉදිරි පාඩම් වලදී මේ එක එකක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරිද? එහෙනම් වරදව වටහා ගන්න එපා. මේවා මේ කරගෙන ගියාට ගාණක්වත් තාම එක ගාණක්වත් හැදුවේ නැහැ ගිනුම් කරන්නේ කොට නේද? ගිනුම් කරන්නේ කරන්න ගණන් පුළුවන් වෙන්න ඕනේ කොහොමද? ඒ වුණාට තාම එක ගාණක්වත් හැදුවේ නැහැ කියන්නේ එහෙම හිතන්න එපා. ගණන් හදන්න තව කල් තියෙනවා. ගණන් හදන්න පටන් ගත්තම අත කැඩෙනකන් හදන්නත් තියෙනවා. හරිද? එහෙනම් මේ ගැන බය වෙන්න එපා. ඒවා අපි කලට වෙලාවට කොහොම තාම මේ පාඩම හඳුන්වා දීගෙන යන්න. හරි. හරිද? එතකොට මොකද කරන්නේ? බොහෝ ව්‍යාපාර වලට විවිධ ශේක්‍රම අතරින් සරල මාර්ග ශේක්‍රමේ භාවිතා කිරීම සඳහා ගිනුම් කරන තොරතුරු ඒකාකාරී බව ආරක්ෂා කිරීම තුළින් ගුණාත්මක වර්ධනය. ඒ කියන්නේ දැන් මේ දේපල පිරියත උපකරණ මං කොහොමද ෂෙයා කරනවා කියලා. හරිනේ. ඒක ෂෙයා කරන්නේ මොකද්ද කියලා මං එතෙන්දි කියලා දෙනවා. දැන් හිතේ තියාගන්න ෂෙයා කරනවා. එච්චර. ඔක තේරුම් කරලා දෙන්න කිව්වොත් එහෙම අංජබජන. ඕකේ. මොකක් ටික අර දැන් මෙහෙමනේ පුතේ. මෙහෙම දැන් ඔයා හිතන්නකෝ. ඔයාගේ මුලේ මේ නේද? කොහොමද ඔය මුලේ තියෙන්නේ? මෙහෙමනේ ඔය මුලේ තියෙන්නේ. කොහොම මුලේ තියෙනවා කියලා දැන් පුතේ ගිනුම් කරන එක කියන්නේ මේ වගේ විශාල විශේෂ පාරක්. ඉතින් උදාහරණයක් මම කියන්නේ දැන් ඔයාලට තේරෙන්න. දැන් මේ කොහොමද මේක අපි ඔයාගේ ඔළුවට දෙන්න ඕනේ කියන කාරණය මම කියන්නේ. ඉතින් පුතේ මේක මහා විශාල විශේෂ පාරක්. ඉතින් මේ ඔයාගේ චූටි මොලේට මේක පුතේ එකපාර ගිහිල්ලා අපට මේ සමස්තේම ඕම ගිහිල්ලා මේනුත් මේ නරන් ගිහිල්ලා ඔහොම මේක යට කරලා වහලා දාන්න බෑ. තේරුණාද? එහෙම කරොත් ඔයාලට මේක විශේෂ අත්තිරිය වෙනවා. හරිද? ඇයි? අදත් මුලක් නෑ, පරක් පෙරක් නෑ, කිසිම දෙයක් නෑ කියලා. මේක පුතේ අපි ටික ටික මේක චුට්ට චුට්ට පොඩි පොඩි කෑලි ගන්න. මෙන්න ඔය චූටි කෑල්ල කරලා දානවා. රයිට්? ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි අදවා දාන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ ඔන්න ඔය චුට්ටක් වැඩිපුර. වැඩිපුර ටිකක් දාගන්න. ඊළඟ දවස් තව වැඩිපුර ටිකක් දාගන්න. ආ. කොහොම තමයි ඔක ටික ටික ඔලුවට දාගන්න. එහෙම නැතු මේ පටන් ගන්නකම් මේ ඔක්කොම ඔලුවට දාන්න ඉකොත් මේක හරියන්නේ නේ එහෙම කරලා හරියන්නේ නැහැ. ඒතර අපි කියනවා මේ ඇතුලේ මේ අපි මෙච්චරක් දැම්මම තව මේ තියෙනේ වැ. දැන් අපි බලමු. උගන්නන්නේ ඒක කියනවානේ හැමසෙලෙම. මෙන්න මෙතන හඳුනාගන්න අතර මේක ඇතුලේ තියෙනවා තව ගොඩක් ඈ. ඔන්නෝම ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ඉගෙන ගන්න ඕනේ ඈ. එහෙම කියන. ඒතර ඔයාගේ මනස පුතේ මේ විෂය පිළිගන්න සූදානම්. එතන මේවා මනෝවිද්‍යාත්මක කරුණු. හරිද? දැන් හිතන්නකෝ ඔයා කිසිම සූදානමක් නැති වෙලාවක එකපාර ඔයාගේ පිටිපස්සෙන් පුතේ බැලුමක් පුපුරනවා. ඔයාට මොකද වෙන්නේ? ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් ඔයා මගෙත් එක පාඩම අහගෙන ඉන්නවනේ. දැන් මේකට නවදාන්නේ ඔයා දන්නේ නැහැ. ඔයාගේ පිටිපස්සෙන් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ආවිල එකපාර කනට කරලා මෙහා අපුඩියක් ගන්නවා. මොකද වෙන්නේ? ඔයා ටිකයක් වෙනවා. ඇයි? ඔයා එහෙම දෙයකට සූදානම් නැහැ ඔයාගේ ශරීරේ. නේ? එකපාර ඔයා කලවරේ ඉන්නකොට ළමෙක් කියලා බක්කලා බය කරනවා. ඔයා මොකද වෙන්නේ? කෑ ගහගෙන ඇයි ඔයා ඒකට ඔයාගේ මනස සූදානම් වෙනවා තිබෙන්නේ. ඒ වගේ තමයි පුතේ මේ මනස යම් කිසි දෙයක් ධාරණය කරගන්න නම් එයා ඒක පිළිගන්න සූදානම් වෙනවා. රයිට්? ඒ හිඳ තමයි මේ පාඩම් වුණත් මේ විදිහට විෂය නිර්දේශය පෙළගස්සලා. ඉස්සරෝම මේ විෂය සම්බන්ධයෙන් සමස්ත අවබෝධයක් ඔයාට ලබලා දෙන්න. ඊට පස්සේ එක එකක් අරගෙන වෙන වෙනම වැඩිපුර සාකච්ඡා කරමු. මේක මාරිම විද්‍යාත්මකව සකස් කරලා තියෙනවා. එහෙම කරන තියෙන විෂය විෂය නිර්දේශය තමන් පොර කියලා පෙන්නන්ට නේද? පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට මේ සමස්තේම ළමයට ගහන්න ගියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. රයිට්? එහෙම කරලා හරියන්නේ නැහැ. අපි ඒ හින්දා මේවා ක්‍රමානුකූලව පිළිවෙලට ඔයාට ටිකෙන් ටික අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවදී ඇති වෙනකම් වැඩ කරනවා. දැන් ඇති සර් කියනකම් වැඩ කරනවා අවශ්‍ය වෙලාවේ. හරිද? ඒක ගැන බලන්න ඕන අපේ අයියලා කලා හම්බෙන්නේ නැහැ නේ ඔය කට්ටියට නේද? එතකොට ඒ කට්ටිය දන්නවා මේ දවස්වල මේතරේ 2021 ඒ ලෙවල් කරන ළමයිට අය පැය දෙකේ පන්තිය පැය හතරක් විතර ඇදෙනවා නේද? ඇයිද? අය ගණන් හදන්න පටන් ගන්න පස්සේ හදනවා. අය නතර කරන්නේ නැහැ ඒක. හරිද? රැයක් දවල්ක් නෑ අපි පන්ති දාලා තියෙනවා. රිවිෂන් පන්ති. හරිද? ඒ හින්දා ඇයි? ළමයිට බෑ නැත්තම් ළමයි කියන්නේ ලොකු විශේෂ පරාසයෙන් ගණන් හදන්න කියනවා. ළමයිට කාලය යනවා. බලන්නකෝ ගණන් හදන්න ගත්තට පස්සේ මේ පැය දෙක ඔයාලට මෙහෙම කරද්දී වැඩි මොන්නේ නැහැ ගිනුම් කරන සමීකරණ පාඩම අපි පටන් ගන්නතර පස්සේ බලන්නකො ගාන හදනකොට ගණන් දෙකක් තුනක් හදලා පැය දෙක ගිහිල්ලා ඉවරයි. ඔයා දන්නේ. එහෙනම් ළමයි අපි නවත්තුමු එයා කියලා ඔයා වෙලාව බලන්න. හරිද? ඒ හින්දා වැඩ කරන යනකොට එහෙම. රයිට්? සටහන තමයි මේ පැහැදිලි කිරීම තමයි මේ කරන්නේ. හරි. එතකොට මේ ෂය කිරීම සඳහා ශිල්ප ක්‍රම කිහිපයක් තියෙනවා. මං කියවනේ. නේද? එතකොට දැන් මේ ශිල්ප ක්‍රම එක එක ශිල්ප ක්‍රම යොදාගත්තොත් ගණනය කරන ශ්‍රේ ප්‍රමාණය වෙනස්.
දැන් මේ මූතක් විදිහේ හිතන්න එක ශිල්ප ක්‍රමයක් තියෙනවා ඒ කියන. ඔය ශිල්ප ක්‍රමයට ක්ෂය වියන් ගණනය කරොත් අපට එන්නේ රුපියල් 100ක්. රුපියල් 100ක්. B කියන ශිල්ප ක්‍රමයේ භාවිතා කරොත් මේක රුපියල් 90ක් වෙනවා. C කියන ශිල්ප ක්‍රමයේ භාවිතා කරොත් මේක රුපියල් 120ක් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා ඒක. ඒ යොදා ගන්න ශිල්ප ක්‍රමයේ අනුව ක්ෂය ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට පුතේ මේ ක්ෂය කියන්නේ වියදමක්නේ. එතකොට මේක වෙනස් වෙනවා කියන්නේ මේ වියදම එක එක ශිල්ප ක්‍රමයේ තෝරා ගැනීම මත අපේ වියදම වෙනස් වෙනවා. එතකොට මේක වියදමක්නේ. වියදම වෙනස් වෙනවා. එතකොට වියදම වෙනස් වෙනවා කියන්නේ පුතේ අපේ ලාභයට ලාභය කොහොමද පේවන්නේ? ලාභය කොහොමද ගන්නේ? ආදායම අය මේවට account එකකින් ගන්න ඕනේ. ඔයා ලාභය හොයන්න දන්නවනේ. ඔයා අඹගිරි පහක් ගන්න නැත්නම් වචන ඔයා මේ ෆෝන් එකක් කරන් තියනවා 20000කට. ඔයා එක 30000කට විකුණනවා. ඔයාට කොච්චරක් ලාභයිද? 10000ක්. කොහොමද හෙව්වේ? විකුණුම් ආදායම 30000යි වියදම ගත්ත මිල 20000යි. අඩු කරන. එහෙනම් ආදායමෙන් වියදම අඩු කරාම තමයි පුතේ ලාභය එන්නේ. ඉතින් මේ එක එක අවස්ථාවක එක එක වියදම් එනවා කියන්නේ මේ වියදම වෙනස් වෙනවා. දැන් හිතන්නකො මේක අපි ලාභය ගණනය කරන්න යනකොට මම දරුවෝ මේ හරි සරලම උදාහරණ සරලම උදාහරණ මේවා වෙනම අපි කතා කරනවා ඉදිරියේදී. ලාභය හොයන්න යන්නේ. මෙයාගේ ව්‍යාපාරයේ ආදායම අපි හිතමු 500යි. ඔන්න ඒ කියන ශිල්ප ක්‍රමයේ භාවිතා කරලා තිබ්බොත් මෙයාගේ ආදායම ලාභය කොච්චරක් වෙනවද? 400ක් වෙනවා. ඔය ඒ BI 500 B වුණොත් එම 90යි අඩු කරන්න. ලාභය කොච්චර වෙනවද පුතේ? 410ක්. ලාභය වැඩි වෙනවා නේ? අනේ. එතකොට මේ ශිල්ප ක්‍රමයේ වෙනස් වීම මත ලාභය වැඩි. එහෙම වුණා කියලා ව්‍යාපාරයකට බෑ පුතේ. එක අවුරුද්දක මේ ශිල්ප ක්‍රමය, ඊළඟ අවුරුද්දේ මේ ශිල්ප ක්‍රමය, තව අවුරුද්දක ඊළඟ ශිල්ප ක්‍රමය. එහෙම කරන්න දෙන්නේ නෑ ගිනුම් කරන්න. ඒකයි ඔය කියන්නේ. එතකොට මේ ශිල්ප ක්‍රම ගොඩක් තිබ්බට අපි ගිනුම් කරන්නේදී මේකෙන් එකක් තෝරාගෙන ඒක දිගටම අනුගමනය කරන්න. දැන් හිතන්නකෝ මේ තාමිකාදුව ඒ කියන ප්‍රතිපත්තිය තෝරගත්තා එයාගේ ව්‍යාපාරයක. එයා එහෙනම් ඕන්න ඒකම තමයි දිගටම කරගෙන යන්නේ. හන්තිකාදුව සී කියන ක්‍රමයේ තෝරගත්තා එයාගේ ව්‍යාපාරයේ ක්ෂය වීම කරන්න. එහෙනම් එයා මේක දිගටම අනුගමනය කරන්න. ඇයි නැත්තම් මොකද වෙන්නේ? අපේ ලාභය විකෘති වෙනවා. ආදායම 500ක් තියාගෙන මේක වෙනස් කළා අපේ ලාභය අඩු වැඩි කරලා පෙන්නන්නද? එහෙම කරන්න බෑ. ඒව වංචාන. නේද? ඒව වංචා. ඒ හින්දා එහෙම කරන්න බෑ මේ ශිල්ප ක්‍රම යටතේ. හයිට් ඒකයි කියන්නේ අපි ශිල්ප ක්‍රම පරිසරය තුළ අපි තෝරාගත්ත ශිල්ප ක්‍රමයේ ශිල්පීය හා තාක්ෂණ පරිසරය තුළ sorry වෘත්තීය පරිසරය තුළ තෝරාගත්ත ශිල්ප ක්‍රමය එක ආකාරයෙන්ම දිගටම කරගෙන යන්න. රයිට්. ඒක තමයි මේ ඒ භාවිතය සම්බන්ධයෙන් කියලා තියෙන ඒකාකාරීව පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණාව කියලා තියෙනවා. හරිද? මේවා පුතේ අපි එක එකක් ന്യാයපාරක් කියන්නේ මේවා වෙන වෙනම සාකච්ඡා කරනවා. ෂේ වීම් කොහොමද මේ ක්‍රමයට අනු කරාම ෂේ වීම් කොහොමද ලාභයට බලපාන්නේ මේ ක්‍රමයට කරාම කොහොමද බලපාන්නේ. ඒවා අපි ඔක්කොම සමස්තයක් විතර කරනවා. මේ කරන්නේ හඳුන්වා දීම නැවත නැවත මම කියන්නේ ඒකයි. මොකද නැත්තම් මේ දවස්වල අපි දන්නවනේ නේද? දැන් අපි දුපෙනවා වගේ හැමතැනම පන්ති තියෙන ඉඳලා ළමයි මුලා වෙනවා. ටක් ගා අර කිඳිල බලන අම්මෝ අර කරන මේ ගණමුත් අල්ලනවා මේ සර් තාම මේ තියරි කෑරි මේ හඳුන්වා දී මල්ලල්ල ඉන්නවා කියලා හිතනවා. රයිට්. හැබැයි අපි පුතේ මං ඉදත් කියේ කනේ අපේ අත්තිවාරම අපි හොඳට දාගත්තොත් තමයි මේක උඩ උසට උසට මේක උඩ අපට ගොඩනැගිලි හදන්න පුළුවන්. අපි අත්තිවාරම භාගයට දාලා ගොඩනැගිල්ල හදන්න කලබල වුණොත් මොකද වෙන්නේ? ගොඩනැගිල්ල හදාගෙන යනකොට සමස්තේම විඳ වැටෙනවා. හරිද? සමස්තේම විඳ වැටෙනවා. ඒ හින්දා බිල්ඩින් එක හදන්න කලබලයේ තිබ්බා කියලා අත්තිවාරම භාගයට දාගෙන හරියන්නේ නැහැ. ඒ හින්දා අපි අත්තිවාරම හොඳට දාගත්තොත් අපිට බිල්ඩින් එක ඕන තරම් උසට හදාගෙන යන්න පුළුවන්. හරිද? ඒ හින්දා කලබල නැතුව හොඳට මේ අත්තිවාරම ඔයා දාන්න. හොඳට විශේෂ හඳුනගන්න. විශේෂයෙන් කරන්න තියෙන්නේ මොනවද කියලා හඳුන. දැන් මම මේ දවස් දෙකක් පන්ති කරනකොට මේ කරපු පාඩමට අමතරව ඔයාට ඉදිරියේදී මොනවද කරන්න තියෙන්නේ කියලා ඔයාට විශාලම තොරතුරු ප්‍රමාණයක් මේ වෙනකොට කියලා දීලා තියෙනවා. සටහන් වල නෙවෙයි
හැබැයි මම කියලා දීලා තියෙන දේ ඔයාගේ මනස සූදානම් වෙනම අන්න ඒ දේවල් ලබා ගන්න. දැන් මනසට ඔවා ඇහෙනවනේ මම කියන දේවල්. එතකොට මනස සූදානම් වෙනවා. ආ දැන් අපිට තව මේ විශ්ය තව මෙච්චර ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මේ එහෙනම් අපි ඒකට තව සූදානම් වෙන්න ඕන. ඈ අන්න ඒක එයාගේ මනස යටිහිතේ යා තැම්පත් කරගන්න. හරිද පුතේ? මනස කියන්නේ මහා විශ්ව විශ්ව කර්ම තන. හරිද අපිට හිතා ගන්න බෑ ඔයාගේ මනසට කරන්න පුළුවන් දේවල්. හරිද ඒ හින්දා මනස කියන්නේ හරිම විශ්ව කර්ම දෙයක් තන. ඒ හින්දා අපි ඒක හරියට හසුරුවා ගත්තොත් ඉහළටම යන්න පුළුවන්. හරිද ඒ හින්දා ඒ හිතට සමානට බලන්න ඔයාගේ සමාන සිදුවීම් ඇති දරුවෝ ඔයා මේ බහ තෝරන කාලේ හරිද ඔයා පොඩ්ඩිම කාලේ සිදුවීමක් ඔයා මතක් කරගන්න. ඒ සිදුවීම් ඔයාට අද වගේ මතක හරිද අද වගේ මතක ඒක ඔයාගේ හිත රිදෙච්ච හිත රිදුන සිදුවීමක් වෙන්නත් පුළුවන් හිත ප්‍රබෝධමත් සතුටු වෙච්ච සිදුවීමක් වෙන්නත් හරිද ඒ තරම් හිත ආය මේ අපේ ජීවිත කාලේ සිදුවන හැම දශමයක්ම යා දැම්පත් කරගන්න හැබැයි ඒක කාලයත් එක්ක රිමූව් කරලා දා හරිද නැත්නම් ඔයා උපන්දා ඉඳලා සියලු දේ මෙයා මනස තියාගන්න ඉන්නේ ඒක භාවිතා වුණේ නැත්නම් එයා ඒක රිමූව් කරලා දා යටිහිතට යවලා යටිහිතනොත් එහෙම තියලා දින අයින් කළා උනා අපේ විෂය කරුණුත් එහෙමයි ඒවා අපි හරියට අධ්‍යයනය කරේ නැත්නම් තියලා තියලා ඒවා අයින්ම වෙලා යනවා රයිට් හන්තිකාර සිග්නල් නැහැ කියලා මම මැසේජ් එකක් දාලා තිබ්බා බලමු හරි පුතේ ඊට පස්සේ එක ගන්න බලන්න නෛතික පරිසරේ නෛතික පරිසරේදී මම කතා කරා මොනවද හවුල් ව්‍යාපාරාඥා පනත එහෙම නැත්නම් සමාගම් පනත මේ වගේදී අපිට කියනවා සමාගම් වල ගිණුම් කරන්නේ අනිවාර්යයි කොහොමද මේකේ හදන්න ඕනේ ගිණුම් කරන ප්‍රමිත භාවිතා කරන්න ඕනේ කතන්දර කියනවා ඊට පස්සේ හවුල් ව්‍යාපාර ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයේ කොහොමද ලාභ ලාභ බෙදා ගන්න ඕනේ ප්‍රාග්ධනේ යොදවන්න ඕනේ ඔය හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්න ඕන විදිය ගිණුම් තියන්න ඕන විදිය සියල්ලක්ම මේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ අපට කියලා තියෙනවා එතකොට මේ නීතිමය තත්ත්වයන් අනුව තමයි අපි හවුල් ව්‍යාපාරකක ගිණුම් තැබීමේ කටයුතු කරන්න ඕනේ ඒකයි මේකේ නීතිමය බලපෑම කියලා කියන්නේ දරුවෝ තේරුණාද රයිට් ඊට පස්සේ අපි යන් සමාජ සංස්කෘතික පරිසරයේ අඩදී තියෙන ජීවන රටාව බලන්න ජීවන රටාව මොකක්ද කරන්නේ කියන දේශීය ආහාර මිලදී ගැනීමට නැඹුරුවක් දැක්වීම නිසා දේශීය ආහාර වර්ග නිපදවන ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ වීම ව්‍යාපාරවල අලෙවිය වැඩි වීම ලාභේ වැඩි වීම. ඔව්. මේ රටේ මිනිස්සු කැමති දේශීය දේවල් නේද? රසායනික ද්‍රව්‍ය වලින් තොර දේවල් පරිහරණය කරන්න නම් පරිභෝජනය කරන්න නම් අන්න එහෙනම් අපි සපයන්න ඕනේ අපේ ව්‍යාපාරය තුලින් මේ වගේ දේවල්. නේද? අපේ මිනිස්සු කැමතිම කෑම මේ කියන්නේ මේ විදේශ රටවලින් ගෙන අපව පාවිච්චි කරන්න නම් නේද බාණ්ඩ ඇඳුම් පැළඳුම් පවා පිටරට ඒවා පාවිච්චි කරන්න නම් අන්න එහෙනම් අපි පිටරටින් ගෙන්නන වෙළඳ ව්‍යාපාරය පටන් ගන්න. නේද? අන්න මේ විදිහට මේ ජනතාවගේ ජීවන රටාව ඒකට ටික සිතුම් පැතුම් පදනම් කරගෙන අපේ ව්‍යාපාර කටයුතු අපි කරොත් අපට යහපත් තැනකට යන්න පුළුවන් ව්‍යාපාරික වශයෙන්. රයිට් ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ අන්තිමක කියන තාක්ෂණික පරිසරයේ ඒකත් අපි අර ඉස්සෙල්ලා කියපු කරුණු ටිකම නේද? අපේ ව්‍යාපාර කටයුතු වලදී ඒ ඇවිල්ලා ඒ වර්තමාන පරිසරයේ තියෙන ලේටස්ට් නවීනම තාක්ෂණය අපි භාවිතා කරන්න. නවීනම තාක්ෂණය භාවිතා කිරීම තුළින් අපට පිරිවැය අඩු කරගන්න පුළුවන්. නාස්ති අවම කරගන්න පුළුවන් ඒ තුලින් අපේ ලාභය එහෙම නැත්නම් ආදායම වැඩි කරගන්න පුළුවන් රයිට් හරිද පුතේ එහෙනම් ඒක ඔන්න ඔය කරුණ ටික තමයි අපට මේ ගිනුම් කරන පරිසරය තුළදී අපට සාකච්ඡා කරන්න තියෙන්නේ රයිට් ගිනුම් කරන පරිසරය විදිහට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔන්න ඔය කරුණ ටික රයිට් ඊට පස්සේ අපි නැවත යනවා අර ගිනුම් කරන ක්‍රියාවලිය පිළිබඳව මීට වඩා ටිකක් අපි අර හඳුනා ගැනීමේදී කතා කරන්න වඩා ටිකක් විශේෂයෙන්ම මූල්‍ය ගිණුම් කරණය සම්බන්ධයෙන් ක්‍රියාවලිය තුළ වැඩි අවධානයක් යොමු කරන්න. රයිට් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය උදන ගිණුම් කරන ක්‍රියාවලිය කියලා තියෙන්නේ නිබන්ධනයේ තියෙන ඔය මූල්‍යමය ගිණුම් කර. මම කියන්නේ අපිට 12 වසරේදී ඉගෙන ගන්න තියෙන වැඩිපුරම මූල්‍ය ගිණුම් කරණය කියලා. එහෙනම් අපි දැන් කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරණය යටතේ. ඒකයි අපි අද මුලින්ම සාකච්ඡා කරනවා මොනවද මේ යෙදවුම් කියන්නේ කියලා. නේද? ගිණුම් කරන ක්‍රියාවලියේ මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ යෙදවුම් මොනවද කියලා. මොකද අපි ඒවනේ ව්‍යාපාරයට යොදවන්නේ. සෝරි මේ ගිණුම් කරන ක්‍රියාවලියට යොදවන්නේ. ඉතින් ඒවා යොදවන්න කලින් අපි දැනගන්න ඕනේ මොනවද මේ යෙදවුම් කියලා. යෙදවුම් විදිහට අපි මොනවද හඳුනගන්නේ? නේද? ගිණුම් කරන ක්‍රියාවලියේ යෙදවුම් විදිහට අපි හඳුනගන්නේ මොනවද?
ගනුදෙනු හා සිදුවේ. රයිට්. බලන්න නිබන්ධනෙ. නිබන්ධනෙ. යෙදවුම. යෙදවුම විදිහට දාලා තියෙනවා ගනුදෙනු හා සිදුවේ. රයිට්. ගිනුම් කරන ක්‍රියාවලිය බලන්න නිබන්ධනෙ. මූලික සටහන් පොත්වල සටහන් කිරීම. නේද? මූලික සටහන් පොත්වල සටහන් කිරීම, ලෙජරේට පිටපත් කිරීම, ශේෂ පිරික්සම පිළියෙල කිරීම. ඔය සරල පියවර තුනකින් පෙන්වනවා. ඕක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා කියන එක. රයිට්. ගොඩක් දේවල් තියෙනවා කියන එක. මම එකයි කිව්වේ මම එකයි කිව්වේ දැන් අර අපි මෙහෙමයි පුතේ දැන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා ඒක ඔක්කොම වාට දෙන්නේ නැහැ. ඒකෙන් අපි චුට්ටක් කඩලාද වෙන්නවා. රයිට්. ඊට පස්සේ තමයි ඒක අපි ලොකු කොටස ඊට පස්සේ දෙන්නේ. චුට්ටක් කම් වෙනවා මෙන්න මේකයි කියන්නේ. ඊට පස්සේ ආයෙ වට විශාල ප්‍රමාණයක් කියලා දෙනවා. රයිට්. හරි බලන්න. යදෝම් විදිහට තියෙනවා පුතේ ගනුදෙනු හා සිදුවීම් කියන. 2000ක් තියෙනවා. ජාතිය ජාති දෙකක්. රයිට්. අපි සටහන් කරනවා ඊට කලින් මේ ට්‍යුට් එකේ තියෙන දේ මම පැහැදිලි කරනවා. තොර ක්‍රියාවලිය තුල අපිට කරන්න තියෙන පුතා මොනවද මේ ගනුදෙනු හා සිදුවීම් ටික මූලික පොත් කියලා જાතියක් තියෙනවා රයිට් මූලික පොත් කියලා જાතියක් තියෙනවා ඒ වගේ ඉස්සරවම සටහන් කරන්න ඕනේ ඊට පස්සේ ලෙජරේ කියලා පොතක් තියෙනවා අපි ඒකේ ගනුදෙනු ටික සටහන් කරන්න ඕනේ ලෙසි නැ කිනුම්නේ රයිට් මම කියන්නේ ව්‍යාපාරික කිනුම් හදන්න කරනවා ඉස්සරවම මූලික පොත් වල සටහන් කරන්න ඕනේ ඊට පස්සේ ලෙජරේ කියලා පොතක් තියෙනවා ඒකෙත් සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ ශේෂ පිරික්සුම පිළියෙල කරන්න ඕනේ. රයිට්. ඔන්න ඔය කරුණු ටික තමයි අපිට ඇතුළේදී ක්‍රියාවලිය විදිහට කරන්න තියෙන්නේ. නිමේම විදිහට අපිට ලැබෙනවා මොනවද බලන්න? මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ලැබෙනවා. එතන තියෙනවා මොනවද? ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිනුම් කරන ප්‍රතිපත්තිය හා සටහන් කියලා තියෙනවා. රයිට්. ඔන්න ඔය කරුණු ටික අපට ඉගෙන ගන්න තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ ඔන්න බලන්න ක්‍රියාවලිය තව ටිකක් අපි පල්ලෙහාට ගියොත් එහෙම වැඩිපුර නේද? අර ක්‍රියාවලිය තුල තිබ්බ දේවල් ටික ඔන්න බලන්න ප්‍රසාරණය කරලා ඔයාලට පෙන්වලා දෙනවා. ක්‍රියාවලිය අපි දැන් කියුවේ මොකද්ද? කොටස් තුනයි අපිට කරන්න දෙනවා කිව්වේ. තුනයි කොනයි මොකද්ද? මූලික පොත්වල ලියන්න ඕනේ ලෙජරේට පිටවත් කරන්න ඕනේ ශේෂ පිරික්සම පිළිගන්න හැබැයි ඔය කරුණු තුන කරන්ට ගියාම තියෙන ටික යටින් බලන්න මම ප්‍රසාරණය කරලා දීලා තියෙනවා රයිට් බලන්න මොනවද තියෙන්නේ කියලා මූලාශ්‍ර ලේඛන කියලා જાතියකුත් තියෙනවා මූලික පොත් කියලා ටිකකුත් තියෙනවා ලෙජරයක් තියෙනවා අර කිව්ව කරුණු තුන තියෙනවා හැබැයි ඒව ඇතුලේ තියෙන ටික බලන්න මූලාශ්‍ර ලේඛන කිව්වම් පුතේ තියෙනවා කීයක්ද 1 2 3 4 5 6 7 8 අන්න 8ක් ගැන ඉගෙන ගන්න. ඒ වගේම ඒ මූලාශ්‍ර ලේඛන වලට අදාළ මූලික සටහන් පොත් 8කුත් තියෙනවා. ඊට පස්සේ බලන්න. ඒ ඔක්කොම ලෙජරේට පිටපත් කරන්න ගියාම ලෙජරේ තුල අපිට ගිනුම් වර්ග 5ක් ඉගෙන ගන්න තියෙනවා. ওই ලෙජරේ තුල තියෙන ගිනුම් වර්ග 5ට අදාළ ගිනුම් වල තමයි අපිට ওই ගනුදෙනු ටික සටහන් කරන්න තියෙන්නේ. රයිට් මෙහෙම කිව්වට සමහර විට ඔයාට මන් දන්නවා මේකෙන් 10%ක් විතර තමයි තේරෙන්නේ. හැබැයි බය වෙන්න එපා. ඔයා මේක එකින් එක අපි ඉදිරියට යනකොට ඔයාට මේ ක්‍රියාවලිය නැවත ඔයාලට බලන්න පුළුවන් ටියුට් එක. අපි ඉදිරියට කරගෙන ගියාම ඔයාට නැවත ටියුට් එක බලන්න. මේ තියෙන්නේ. සර් මෙන්න මේ ටික තමයි මේ දැන් අපිට කරන්නේ. එහෙනම් ඊළඟ සතියේ අපිට මේ ටික තමයි කරන්න වෙන්නේ. එහෙනම් ඔන්න ඒ ටිකත් කරා. දැන් එහෙනම් මේ ටික අපිට ඉති වෙලා. අන්න ඒ විදියට ඔයාට මේක හොඳ පිළිවෙලට ස්ටඩි කරන්න පුළුවන්. නේද පුතේ උසස් පෙළ නැත්තම් හය এডুকেෂන් කරන ළමයේ සෙල්ස් මේ සෙල්ස් ස්ටඩීස් කියන එක ස්වයං අධ්‍යයනයක් කරන්න. හරිද? ඒක මහා බරපතල වචනයක් නෙමෙයි. ඒ මොකක්ද ඒ කියන්නේ? ඔයා ගුරුවරයා උගන්වන දේ ඔයා නැවත අධ්‍යයනය කරන්න. ගුරුවරයා පැහැදිලි කරලා දෙන එක හරි. ගුරුවරයා පැහැදිලි කරලා දෙන දේ 100%ක් ඔයා හඟන ඉන්නවා. හැබැයි පුතේ ඔයා ඒක නැවත ස්ටඩි කරන්න. තනියම ඒව අධ්‍යයනය කරන්න. එතකොට තමයි ඔයාගේ මනසේ ඒව තහවුරු වෙන්නේ ධාරණය වෙන්නේ රයිට් ඒක අපි දැන් පන්තිවලදී ඒවා සාමාන්‍ය උගන්නගෙන යන්න පුළුවන් හැබැයි ඒවා අපි ළමයාට තේරුම් ගන්නට මනෝවිද්‍යාත්මකව ඒ කරුණු ටික තේරුම් කරලා දෙන්න හරිද පුතේ දැන් මම ඉඳලා ඉස්සලත් කියකයි ඔය ක්‍රීඩා කරන දරුවෝ විශේෂ බාහිර වැඩ කරන දරුවෝ අපි ළඟට එන්නේ පුතේ ලොකු පීඩණේ ඇයි දෙමව්පිය කෑ ගන්න උඹ මේ ක්‍රිකට් ගහන්න නම් ඉස්කෝලේ වැඩක් කරන්නේ නැහැ උඹ ඒ ලෙවල් ප්ලේයර් වෙන්න දෙන්නේ ඈ ඔන්න බණිනවා නේද හැබැයි ළමයා ක්‍රිකට් ගහන්නත් ආසයි ඉතින් එතකොට ඒ ළමයා
දෙමව්පියන්ගෙන් ලොකු ඩාක් බැනුම් අහලා පීඩන ලක් කළා තමයි අපි ළඟට. අපි ළඟට ආවට පස්සේ ළමයි කියනවා අයියෝ සර් බලන්න ඕ මට මේ මේ ඉස්කෝලෙන් ක්‍රිකට් ගහන්න කියනවා ටීම් එකෙන් අයින් වෙන්න දෙන්නෙත් නැහැ. ඊයස් දෙමව්පියෝ කෑ ගහනවා මට විභාගෙට ලකුණුත් නැහැ අම්මලා කියන කතාවත් හරීටි. එතකොට ඒ ළමයා දෙයක් තේරුම් අරන් හැබැයි ලොකු පීඩනකින් ඉන්නේ. පේ සියල්ල සමනය කරලා ළමයා හොඳම තැනකට උස්සලා තියෙනවා. හරිද? right. එතකොට මේ කියන ගිනුම් කරන ක්‍රියාවලිය පිළිබඳ තමයි අපට ඉදිරියට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. ඒකෙන් අපි ගමු මුලින්ම ගිනුම් කරන යෙදුම්. right. ඔයා මාතෘකාව ලියාගන්න ගිනුම් කරන ක්‍රියාවලිය ප්‍රධාන මාතෘකාව ලියාගන්න ගිනුම් කරන ක්‍රියාවලිය. හරිද පුතේ? ප්‍රධාන මාතෘකාව ලියාගන්න ගිනුම් කරන ක්‍රියාවලිය. ගිනුම් කරන ක්‍රියාවලිය. right පුතේ. ඒක සටහන ගන්න මෙහෙම සටහන ලියාගන්න. ව්‍යාපාරයක ගනුදෙනු හා සිදුවීම් නැමැති ආර්ථික ක්‍රියාකාරකම් ව්‍යාපාරයක ගනුදෙනු හා සිදුවීම් නැමැති ආර්ථික ක්‍රියාකාරකම් ගිනුම් කරන ක්‍රියාවලියට හසු කිරීම තුලින් ගිනුම් කරන ක්‍රියාවලියට හසු කිරීම තුලින් ගිනුම් කරන ක්‍රියාවලියට හසු කිරීම තුලින් ගිනුම් කරන නිමයුම් ලබා ගන්නා ක්‍රියාවලිය ගිනුම් කරන නිමයුම් ලබා ගන්නා ක්‍රියාවලිය ගිනුම් කරන නිමයුම් ලබා ගන්නා ක්‍රියාවලිය ගිනුම් කරන ක්‍රියාවලියයි ගිනුම් කරන ක්‍රියාවලියයි ත්‍රාය ගැලින් සටහන අඳින්න අවශ්‍ය නැහැ නිබන්ධනයේ තියෙනවා right ඊට පස්සේ ලියාගන්න පළවෙනි කරුණ අනුමාත්‍රකාවක් ලියාගන්න පුතේ මෙහෙම ගිනුම් කරන යෙදවුම් ගිනුම් කරන යෙදවුම් යෙදවුම් බලමුනාද මේ ගිනුම් කරන යෙදවුම් කියන්නේ කියලා ලියාගමු මෙහෙම ගිනුම් කරන නිමැවුම් වන අපි එක නිබන්ධනේ තියන ගිනුම් කරන නිමැවුම් මොනවද කියලා ගිනුම් කරන නිමැවුම් යෙදවුම් නෙවෙයි ඒතර නිමැවුම් ඈ දැන් මේක මාතෘකාව මේකේ සටහන ලියන්නේ ඒකේ පළවෙනි එක මම කිව්වේ ගිනුම් කරන නිමැවුම් ගිනුම් කරන නිමැවුම් වන මූල්‍ය ප්‍රකාශන ගිනුම් කරන නිමැවුම් වන මූල්‍ය ප්‍රකාශන බිහිකරලීමට පදනම් වශයෙන් භාවිතා කරන දැන් බිහිකරලීමට පදනම් වශයෙන් භාවිතා කරන දැන් පදනම් වශයෙන් භාවිතා කරන දැ ගිනුම් කරන යෙදවුම් වේ ගිනුම් කරන යෙදවුම් වේ ගිනුම් කරන යෙදවුම් වේ right එතන මේ අපේ ලියා ගන්න ඒවා කමා එකක් දාලා යටින් ලියන්න එක ගනුදෙනු දෙක සිදුවීම් වරහන් ඇතුලේ දාගන්න සිද්ධි සිදුවීම් වරහන් ඇතුලේ සිද්ධි අයන්නේ ගන්නට ලෙස කොටස් දෙකකි කොටස් දෙකකි ප්‍රසටානකට පැහැදිලි මෙත කොටස් දෙකකි මොනවද කොටස් දෙක
ගනුදෙනු දෙක සිදුවීම. එක ගනුදෙනු දෙක සිදුවීම. මේක ලියාගෙන තියෙනවා. එක ගනුදෙනු දෙක සිදුවීම. හරි. දැන් පුතේ අනුමාත්‍රකාවක් විදිහට ගන්න මේක. මොකද්ද? ගනුදෙනු. අනුමාත්‍රකාව විදිහට ලියාගන්න ගනුදෙනු. ගනුදෙනු. හරි. එක පේරිය. ලියාගන්න. දෙපාර්ශවයක් අතර දෙපාර්ශවයක් අතර දෙපාර්ශවයක් අතර හුවමාරුවක් සිදුවන දෙපාර්ශවයක් අතර හුවමාරුවක් සිදුවන දෙපාර්ශවයක් අතර හුවමාරුවක් සිදුවන මුදලින් මැනිය හැකිද මුදලින් මැනිය හැකිද ගනුදෙනු වේ මුදලින් මැනිය හැකිද ගනුදෙනු වේ කොහොමද ගනුදෙනු කියන්නේ දෙපාර්ශවයක් ඉන්න දෙපාර්ශවයක් අතර හුවමාරුවක් වෙනවා හැබැයි මුදලින් මැනිය හැකි දේවල් ඒ හුවමාරු වන මුදලින් මැනිය හැකි දේවල් තමයි අපි ගනුදෙනු විදියට හඳුනාගන්නේ හරිද ඔය කියපු දේ බලමු අපි උදාහරණ වලින් කොහොමද තේරුම් ගන්න කියලා කියලා ගන්න පුතේ උදාහරණ උදාහරණ මේ උදාහරණ හරි වැදගත් පුතේ accounting වලටත් එහෙමයි business studies වලටත් එහෙමයි උදාහරණ වලින් ඔයාලට ලේසි විෂය කරුණු ගොඩාක් මතක තියාගන්න right උදාහරණ ලියන්න පළවෙනි එක පළවෙනි එක මෙහෙම ලියාගන්න විකිනීම සඳහා රුපියල් 30000ක විකිනීම සඳහා රුපියල් 30000ක බාණ්ඩ තොගයක් මිලදී ගැනීම බාණ්ඩ තොගයක් මිලදී ගැනීම කිස්දහක බාණ්ඩ තොගයක් මිලදී ගැනීම ඔන්න එක ගණු දෙන්නවා right එක ගණු දෙන්නවා මොකක්ද උනේ අපි රුපියල් 30000ක මුදල් දීලා අපි 30000ක බාණ්ඩ තොගයක් ගන්න නේ අන්න දෙපාර්ශවයක් අතර සිදුවිච්ච දෙයක් මුදලින් වටිනාකමක් තියෙනවා රුපියල් 30000යි දෙවෙනි උදාහරණය ලියාගන්න උදාහරණ කීපයක් ලියාගමු මතක තියෙන්න right චාමික අඩුව ඕ ලෙවල් වලට කරාද පුතේ කොමස් කොමස් කරපු දරුවෙක්ද right දෙවෙනි උදාහරණය ලියාගමු අපි කඩකුලී වශයෙන් රුපියල් 10000ක් ගෙවීම කඩකුලී වශයෙන් රුපියල් 10000ක් ගෙවීම කඩකුලී වශයෙන් රුපියල් 10000ක් ගෙවීම ඒකත් ගන්න දෙන්න නේද අපි කඩයක් අපේ පාවිච්චිට රගෙන තියනවා ඒ වෙනුවෙන් අපි ගෙවීමක් කරනවා right වියදමක් ගන්නවා තව එකක් අපි ලියාගමු බැංකුවකින් රුපියල් ලක්ෂයක ණයක් ලබා ගැනීම තුන්වෙනි එක බැංකුවකින් රුපියල් ලක්ෂයක ණයක් ලබා ගැනීම ඒකත් ගන්න දෙනවා අපි වෙනස් ටිකක් ලියාගමු එක එක එකකට එකක් වෙනස් වේවා ටිකක් ණයක් ලබා ගැනීම තව එකක් අපි ලියාගමු අත්පිට මුදලට ඔය වචන වලට හුරු වෙන්න ඕන දැන් ටික ටික බාණ්ඩ විකුණුම්
බාණ්ඩ විකුණුම් රුපියල් 50000යි බාණ්ඩ විකුණුම් වටිනාකම ලියා ගන්න ඉස්සරහින් රුපියල් 50000යි බාණ්ඩ විකුණුම් රුපියල් 50000යි බලන්න එතන එකකට එකක් වෙනස් ගන්නුනේ නේද ඔය විදිහේ ගණතුන පුතේ රාශියක් අපට මේ ගිරුම් කරන පාඩම් මාලාව තුල ඉගෙන ගන්නට රයිට් එතන ආයෙ දැන් මම කියන ඔන්න ඔහුම කර ඔහුම අපි හඳුනාගත්ත ගණුදෙමු ඊට පස්සේ අපි කොහොමද සටහන් කරන්නේ දැන් අපි ගත්තොත් මෙතන අපි අවසානට කතා කරේ අත්පිට විකුණුම් රුපියල් 50000යි ඔන්න පුතේ ওই විදිහේ ගණදෙනුවක් ව්‍යාපාරයේ වුණාට පස්සේ අපි මේක හඳුනා ගන්න ඕන ගණදෙනුවක් විදිහට හඳුනා ගන්න අපි මේක හඳුනා ගන්න මොකක්ද පදනම් කරන්නේ ඒක පදනම් ගන්න පදනම් කරගන්න පුතේ මූලාශ්‍ර ලේඛන ආ ඒ මූලාශ්‍ර ලේඛනෙන් එහෙනම් මෙහෙම ගණදෙනුවක් පිටුණා කියලා හඳුනගෙන ඒක අපි කොහොමද පොත්වල සටහන් කරන්නේ කොහොමද ලෙජරේ පිටපත් කරන්නේ අන්න ඒ ටික තමයි අපිට ඉදිරියේ කතා කරගන්න තියෙන්නේ ඔය එකිනෙක ගණදෙනුවකදී අපි කොහොමද මේ ගණදෙනුව සටහන් කරන්නේ කියන කාරණේ ඔකට ඉගෙන ගන්න තියෙනවා right ඒක හරි ලේසි අපට ඇයි ඒ අපිට මේ ගණදෙනුවක් ගන්න අපිට පාඩම් කරන්න අවශ්‍ය නැහැ right ඒකනම් අපි ක්‍රමවේදයක් right දැන් මෙතන ගණදෙනු වර්ග හතරක් කියවනේ ඔය ගණදෙනු හතර වර්ගය අපිට වෙන වෙනම පාඩම් කරන්න අවශ්‍ය නැහැ එහෙන් බැලුවොත් එහම ව්‍යාපාරයේ ගණදෙනු කොච්චර වෙනවද ඔය ඔක්කොම පාඩම් කරන් ඉන්නවා අපිට සටහන් කරන්න නැහැ ඒවට අදාළ පොදු ක්‍රමවේදයක් තියෙනවා පොදු ක්‍රමවේදය. ඒක තමයි අපි ඉගෙන ගන්න. ඒතර මේ පොදු ක්‍රමවේදය භාවිතා කරලා අපට සිදු වෙන ඕනෑම ගණදෙනු අපට නිවැරදිව පොත්වල සටහන් කරන්න ඉගෙන ගන්න පුළුවන්. මේ පොදු ක්‍රමවේදය තමයි අපි මේ ගිණුම් කරණය තුළදී ඉගෙන ගන්න. රයිට් මේ පොදු ක්‍රමවේදය ඔකට බොහොම පහසු සරල විදියට මම කියලා දෙනවා. රයිට්. හරි. ඊට පස්සේ යටින් ලියා ගන්න ඔය උදාහරණ වලට යටින් තමාකේ අදාළ ලිවක් කමන්නේ ලියා ගන්න උදාහරණ හතරකට යටින් මෙහෙම ලියා ගන්න මෙම ගනුදෙනු නිසා කියන්නේ මේ කියපු ගනුදෙනු සහ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා මෙම ගනුදෙනු නිසා ව්‍යාපාරයේ කමාදාර ලියා ගන්න මේ ටික වත්කම් ව්‍යාපාරයේ වත්කම් වගකීම් වත්කම් වගකීම් සහ හිමිකම් සහ හිමිකම් වල හිමිකම් වල මූල්‍යමය වශයෙන් වෙනස්කම් සිදුවේ මූල්‍යමය වශයෙන් වෙනස්කම් සිදුවේ හිමිකම් වල මූල්‍යමය වශයෙන් වෙනස්කම් සිදුවේ මූල්‍යමය වශයෙන් වෙනස්කම් සිදුවේ හරි අපි ඉදිරියේදී ඉගෙන ගන්න මේ වත්කම් වගකීම් කියන්නේ මොනවද තේරුණාද ඒවා ඉගෙන ගන්නවා අපි ගිරුම් කරන සමීකරණ පාඩමේදී රයිට් වත්කම් කියන්නේ මොනවද වගකීම් කියන්නේ මොනවද දැනට ඉතේ තියාගන්න මේ කියපු ගනුදෙනු නිසා ව්‍යාපාරයේ තියෙන වත්කම් වගකීම් හිමිකම් වල වෙනස් වීම වෙනවා මම උදාහරණයක් කියන මේ වචන තුන නැතත් මම මෙහෙම ඔක පැහැදිලි කරන්නම් දැන් මේ වචන තුන වලට තව කියලා දීලා නැහැ නේ මේක අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා එතෙන්දී වාට මේ ඒ පාඩම ඉගෙනගෙන මේක කියව ගත්තට පස්සේ ඔක ආයෙ තේරෙනවා මම සරලව කියන්නම් දැන් මේ කතන්දරේ නැතුව ගනුදෙනුවක් වෙන මම දැන් කිව්වේ මොකද්ද ඉස්සලා අවසාන එක අපි කිව්වේ මොකද්ද අත්පිට විකුණවුව රුපියල් 50000ක් 50000 මොකද වෙන්නේ ඔන්න අපේ ළඟ බාණ්ඩ තොගයක් තියෙනවා ඒකෙන් අපි කොටසක් රුපියල් 50000කට විකුණන මොකද වෙන්නේ අපේ ළඟ තිබ්බ බාණ්ඩ තොගය කියන දේ අඩු වෙනවා නේද ඒ වෙනුවට අපට ලැබෙන්නේ මොනවද ඒක මුදල් විදියට අපට ලැබෙනවා තේරුණාද එහෙනම් මොකද වෙන්නේ තොගය කියන්නේ පුතේ වත්කමක් ඒ වත්කම අඩු වෙලා තවත් වත්කමක් අපට ලැබෙනවා අන්න ඔය විදියට ඔය එක එක ගනුදෙනුවක් ගැන කතා කරනකොට මේ වාගේ තමයි එක එක ඔය වෙනස් වෙන්නේ. දැන් ඒ ගනුදෙනු තුනේ මොකද්ද? එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා.
මේ තුන අතර සම්බන්ධතාවය තමයි අපි ඊළඟ පාඩමේ ගිනුම් කරන සමීකරණ විදිහට ඉගෙන ගන්න. රයිට් ඒ හින්දා මයි ගැටුවේ මේවා එකිනෙකට බැඳිලා තියෙන පුතේ චේන් එක. මේ එක පුරුකක් ගැළවිලා ගියොත් එහෙම නේ ඒ සමස්ත චේන් එකෙම වැඩක් ගන්න බෑ. අනිත් පුරුක් ටික කොච්චර හයිය වුණත් වැඩක් නෑ. එක පුරුකක් ගැළවිලා ගියොත් නේද? ඒ චේන් එකෙම වැඩක්. ඒ ධම්මලෙන් ආයෙ වැඩක් නෑ. කැඩිලා යන්නේ තියෙන්නේ. දැන් ඒ වගේ තමයි අපි මේ ගිනුම් කරන පාඩම් පොතේ එකිනෙකට 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 බැඳිලා තියෙනවා. කෙනෙක් මේ එකක් කඩලා එක කොටසක් කෙනෙකුට මගහැරිලා තිබ්බොත් මේකේ ඊළඟ කොටස මෙයාට අල්ල ගන්න බැහැ. ඊටු ටික මගහැරෙනවා. හරිද? ඒ හින්දා හොඳට මතක තියාගන්න ගිනුම් කරන වගේ පාඩම් වලදී අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන. සහභාගීත්වය බොහොම වැදගත්. හරිද? ෆයිල්. ඊට පස්සේ ලියාගමු. මේ කිව්ව කාරණේට අපි උදාහරණයක් ලියාගමු. වත්කම් වල කොහොමද වෙනස් වෙන්නේ කියන. හරි. ලියාගන්න උදාහරණයක්. උදාහරණයක් ලියාගන්න. මම කියන උදාහරණ ලියාගන්න ලියාගන්න ඔයාලට අවබෝධ කරගන්න ලේසි පුතේ. රයිට්. උදාහරණයක් ලියාගන්න. අත්පිට මුදලට බාණ්ඩ ගන්නා විට අපි පළවෙනි උදාහරණය ගැන කියන්නේ. අත්පිට මුදලට බාණ්ඩ ගන්නා විට බාණ්ඩ ගන්නා විට බාණ්ඩ ගන්නා විට බාණ්ඩ තොග වක්කම වැඩි වී බාණ්ඩ තොග වක්කම වැඩි වී බාණ්ඩ තොග වක්කම වැඩි වී මුදල් වක්කම අඩු වේ. මුදල් වක්කම අඩු වේ. මුදල් වක්කම අඩු වේ. හරි. එහෙනම් අපි එතකොට අද ගනුදෙනු සම්බන්ධයෙන් ඉගෙන ගත්තා නේද? ගිනුම් කරන යෙදවුමක් විදිහට ගනුදෙනු කියන්නේ මොකක්ද කියන කාරණේ ඉගෙන ගත්තා. ඒකට අපි උදාහරණ කීපයකට කතා කරා. ඉදිරි පාඩම් වලදී ඔය ගනුදෙනු අපට මේ ගිනුම් කරන විෂය තුල ගනුදෙනු ඕන තරම් අපට හම්බුනේ. ඔය හැම ගනුදෙනුවක්ම අපට උදාහරණ විදිහට අරගෙන සටහන් කරන්නේ කොහොමද කියන අපට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද පුතේ? රයිට්. එහෙනම් අද කාල වේලාවත් ඉක්ම ගිහිලා තියෙන හින්දා අපි අදට පන්තිය නතර කරනවා. අපි එහෙනම් අද ගිනුම් කරන පරිසරය ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ඊට අමතරව ගිනුම් කරන ක්‍රියාවලියේ යෙදවුමක් විදිහට ගනුදෙනු කියන කාරණාව පිළිබඳව කතා කරලා අවසන් කරා. හරිද පුතේ? එහෙනම් අපි ඊළඟ දවසේදී සිදුවීම් සාකච්ඡා කරනවා. අනිකුත් යෙදවුම් විදිහට යොදා ගන්න අනිකුත් අයිතමේ තමයි සිදුවීම්. නැත්නම් අපි කියනවා සිද්ධීම් කියලා. ඒක කතා කරලා ගිනුම් කරන ක්‍රියාවලිය පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරගෙන අපි ඊට පස්සේ ඊළඟ දවසේ අපේ දෙවෙනි පාඩම වන ගිනුම් කරන සමීකරණ පාඩමට අපි ප්‍රවේශය ලබා ගන්නවා ඊළඟ සතියේ. හරිද පුතේ? එහෙනම් අපි අදට පන්ති අවසන් කරමු. කාල වේලාව ඉක්ම ගිහලා තියෙන හින්දා එහෙනම් සිළු දිනාටම ආයිබෝවන් සුබ රාත්‍රියක් වේවා.